අපේ අතීතාවර්ජනය සොයාගෙන අපි යනකොට අද සංගීත පාමුල අපි යදින්නට නමදින්නට මතකාවර්ජනා කරන්න සූදානම් වෙන්නේ සුවිශේෂ චරිතයක් පිළිබඳව. ඔහුගේ ජීවිතයේ එක්තරා වටින සංදිෂ්ඨානයකදී එකවර කැඳවීම් දෙකක් ලැබෙනවා. මේ කැඳවීමක් ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැස්වෙන අවස්ථාව. අනෙක් පරීක්ෂණය ලංකාවේ නැත්නම් එවකට ලංකාවේ පැවති ගුවන්විදුලියේ රේඩියෝ සිලෝන් එහි නිවේදකයෙකු ලෙස සම්මුඛ පරීක්ෂණය සඳහා ලැබෙන කැඳවීම් ලිපිය. මේ ඓතිහාසික අවස්ථාවක් හරි රෝගී ජීවිතයේ ඔහු මේ පිළිගන්නවා. මේ අභියෝගයක් තීරණ දෙකක් තිබෙනවා, විශ්වවිද්‍යාලයට යනවද එහෙමත් නැත්නම් ගුවන්විදුලියට යනවද කියලා. ඔහු විශ්වවිද්‍යාලයක් බඳු ගුවන්විදුලිය තමන්ගේ තනි මතයට තෝරා ගන්නු ලබනවා. අනේ තෝරා ගැනීම තුළ ඔහු කළ කී සහ ඔහුගේ මහත් වූ ඥාන සම්භාරයෙන් කළ බොහෝ දෑ අපි අද සංගීත පාමුල යදින්නට සූදානම් වෙනවා. මේ අන්නේ උත්තමයා ගැන සඳහන් වෙන සුවිශේෂ මොහොතයි. සිංහල ගීත වංශයේ ඕනෑම යුගයක් විනිවිද යද්දී ඒ සෑම යුගයකම ගීත රචකයන් අභිභවමින් මහා පෞරුෂයක් ලෙසින් මතුවන කරුණාරත්න අබේසේකර නාමය ශ්‍රී ලාංකීය ගීතවංශයේ සදාතන නාමයකි. දක්ෂිණ ලංකාවේ මාතරට නුදුරු රත්මලේ නම් සොඳුරු ගම්පියසේදී 1930 ජූනි මස 3 වනදා උපත ලබන කරුණාරත්න අබේසේකරයන් කොළඹ නාලන්දාවෙන් සිය 14 හැදෑරුවා. සූම්බුල් වියේදීම සිය පද්ද රචනා කුසලතාවේද සමගින් සිරියයියාගේ ළමා පිටියට ගොඩවැදුණු ඔහු නිවේදකයෙකු ලෙසද සහජයෙන් ලද කුසලතාව ප්‍රකට කළා. 1950 වසරේදී ලංකා ගුවන්විදුලියට වෘත්තීය වශයෙන් දායකත්වය දුන් කරුණාරත්න අබේසේකරයන් සුප්‍රකට BBC ගුවන්විදුලියෙන් ලද විශේෂ පුහුණුවත් සමගින් සිය ශාස්ත්‍රීය තුල විශේෂඥ දක්ෂතා ප්‍රකට කළා. නිවේදකයෙකු සේම ගීත රචකයෙකු ලෙසද වඩ වඩාත් නැවුම්මන් සොයා ගිය හෙතෙම ශ්‍රී ලංකා ගීත ඉතිහාසයේම ජනප්‍රියම ගීත රචකයා වන්නේ ගීත 2000කට වඩා වැඩි ප්‍රමාණයක් රචනා කරමින්. ඊට අමතරව දෙබස් රචකයෙකු, ළමා කතා රචකයෙකු ලෙසද විශේෂ කුසලතා ප්‍රකට කළ කරුණාරත්න අබේසේකරයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ පළමු විස්තර විචාරකයා ලෙසද ඉතිහාසගත වනවා. අදටත් භාවිතාවන සිංහල ක්‍රිකට් විචාරක පාරිභාෂිත වචනමාලාවේ නිර්මාතෘවරයාද ඔහුය. සිංහල චිත්‍රපට රසක් වෙනුවෙන් ගීත රචනා කළ හෙතෙම දෙවරක් හොඳම ගීත රචකයා ලෙස සරසවි සම්මානයටද පාත්‍ර වුණා. ශ්‍රී ලාංකීය ගුවන්විදුලියේත් ගීත ඉතිහාසයේත් මහා පුරුෂයෙකු වැජපුණු කරුණාරත්න අබේසේකරයන් 1983 අප්‍රේල් මස 20 වන දින මෙලොවින් සමුගත්තේ කිසිදා නොමියන මතකයක් අපට ඉතිරි කරමින්. අද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 5 වන මැදිරිය කරුණාරත්න අබේසේකරයන් නමින් නම් කොට ඇත්තේද ඔහු ශ්‍රී ලාංකීය කලාකිත වෙනුවෙන් කළ අමිල මෙහෙවරට බොහොමන් ලෙසිනි. මේ කතා බහේ යෙදෙනකොට කරුණාරත්න අබේසේකරයන් පිළිබඳව සඳහන් කිරීමේදී ඔහු ප්‍රකට නිවේදකයෙක් වගේ හොඳින්ම දන්නවා. ඔහු ලංකාවේ සිටි අති දක්ෂ ගීපද රචකයෙක් හැටියට ඔබ හොඳින්ම දන්නවා. වැඩසටහන් සම්පාදකවරයෙක් සජීවී විස්තරකථනයන් පිළිබඳව කතා කිරීමේදී ඔහු සහ කුසලතා දැක්වූ නිවේදකයෝ බොහොම අල්පයි ඉතිහාසය අපි හඳුනාගත්. මෙන්න මේ එකී මෙකී නොකී දක්ෂතා පිළිබඳව අපි නූතන පරපුර සන්නිවේදනය කරන්න සූදානම් වෙන්නේ. ඒ වඩාත් හරවත් කරන්න අපි සමගින් එකතු වෙලා ඉන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්ත හේරත් මහත්මා. අපි තම ආදරයෙන් පිළිගන්නවා. මොකද කරුණාරත්න අබේසේකරයන් පිළිබඳව හසල විචාරයක් ගෙන එන්න පුළුවන් චරිතයක්. ඒ වගේම කරුණාරත්න අබේසේකරයන්ගේ ආදරණීය පුත් දිලීප පොඩි පුතුවද ඇවිල්ලා ඉන්නවා.
දිලිප අබිසේකර බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අර පවුලේ එක බඩවැල් කඩාගෙන ආපු අම්මගේ සහෝදර හැටියට තමයි මේ හැමෝම හඳුනාගන්න ලබන අබිසේකර පවුලේ. එහි බොහෝ දෙනෙක් අපිව හැරා ගිහිල්ලා. නමුත් ජීවතුන් අතරේ සිටින ප්‍රකට සංවේදකයෙක්, ප්‍රකට මාධ්‍යවේදියෙක් තමයි දැන් අබිසේකරයා. එතුමා ඒ සහෝදරත්වය වෙනුවෙන් අපි අද වැඩසටහනට එකතු කරගෙන තියෙනවා. ඒ රසවත් කරන්න, වර්ණවත් කරන්න ශ්‍රී ලංකාවේ මෙතෙක් පහළ වූ ඉතිහාසය ගැන සඳහන් කරනකොට ගීත වංශ කතාවේ හෙළේ මහා ගීත කෝකිලාවේ යන විරුදාවලිය ලැබුවා. 50 වසරකට එහා ගීත ගායනා කළ අපේ ආදරණීය ලතා වල්පොළ ගායන ශිල්පිනිය පැමිණ සිටිනවා. ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම කරුණාරත්න අබිසේකරෙන් ලියූ බොහෝ ගී ගායනා කරපු චරිතයක් තමයි සුජාතා අත්තනායක. සුජාතා ගීත ගායනයෙන් බැහැරව සිටින නිසා ඒ සහෝදරිය රංජනි පෙරේරා අපි ආදරයෙන් පිළිගන්නවා. අද වැඩසටහනට කිස්සිරි අපි ඉතාමත් ආදරයෙන් පිළිගන්නේ. අද මෙතන උගාක්ම අතීතයෙන් ගෙනා යුතු බොහෝ දේවල් තියෙනවා. මේවා ගේන්න කිස්සිරිලායි කටහඬ වාසනාවක් සංගීත වැඩසටහනට. එය අපිට ඉතාම වටින වගේ සඳහන් කරන්න. ඊට අමතරව ඉෂාක් බෙග් ඉන්නෝ, චලක චම්පුද ඉන්නෝ. මේ හැමෝම අතීත වංශ කතාව යලි පුනරාගමනයක අලුතෙන් පරිච්ඡේදයක ලියවෙන මොහොතක රැඳෙන්නේ කරුණාරත්න අබිසේකරයන්ගේ නමින් සංගීත පාමුල යදින සුන්දරතම මොහොතක. මට හිතෙනවා මේ කතා බහ ආරම්භ කරන්න ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පිනියගේ හනි. හිතුණා මේ කරුණාරත්න අබිසේකරයන් පිළිබඳව කතා බහ ආරම්භ කරන්න දාබිසේකර මහත්මයා ඔබතුමාගේ ඔබ අර
තමාගේ සහෝදරයාගේ තිබෙන බොහෝ දේවල් දන්නවා මා විශ්වාස කරන නිසා. දැන් අපි මේ ගීතෙන් කියුණා වගේ ගොඩක් වෙලාවට කනුණත් අබේසේකරයන් ගීත රචනා කිරීමෙන් තමගේ අත්දැකීම්, තමගේ ජීවිතයේ ලැබපු දුක් දොම්නස්යන් සතුට කඳුල මේ සේරම එකට මුසු කරගෙන ෂණික වදහස් පළ කරන චරිතයක් විදිහට මම දකින්නේ. ඔහු අර මම පෙරවදනේ සඳහන් කරපු ආකාරයෙන් මේ ගුවන්විදුලියට යන්න මූලික වශයෙන් උත්සාහ කරන්නේ අර දවසකට ගෙවන රුපියල් 7 මේ ඉතාම වටිනෑයි ඔහුට හිතුණු නිසා ඔහුගේ ජීවිතේ. මොන වගේ දුක්ඛන්දරාවක් අරගෙන ආපු පවුලක්ද මේ කරුණාරත්න අබේසේකර පවුල? කොහොමද මේ දුක ගොඩනගාගෙන ජීවිතේට මුහුණ දෙන්න ශක්තියක් කරගත්තේ? ඇත්තෙන්ම අයියා ගුවන්විදුලියට යන්න තීරණය කළේ පසු ආරංචි වුණ හැටියට ආර්ථික ප්‍රශ්න තිබුණ නිසා. ඉතින් තාත්තා කියලා තිනවා කොහොම හරි උගන්නන්න ඕනනම් විශ්වවිද්‍යාලයට යන්න කියලා. ඒ විශ්වයේ ඒ ගියේ සම්මුඛ පරීක්ෂණයට ගිය වෙලාවෙත් මනුෂ්‍යකර මහත්තයාද කොහෙද කියලා තියෙනවා මේ ගුවන්විදුලියට මේ විශ්වවිද්‍යාලයට යන්න පස්සේ ගුවන්විදුලියට එන්න පුළුවන් කියලා. නමුත් අයියා තාත්තට කියලා තිනුනේ නැහැ මට තව සහෝදර සහෝදරින් බලාගන්න මම විශ්වවිද්‍යාලයට නොගියට කමක් නැහැ මට මගේ නංගිල්ල මල්ලිලට උගන්නලා ඒගොල්ලන් විශ්වවිද්‍යාලයට ගියොත් මම විශ්වවිද්‍යාලයට ගියට වඩා මට ඒක ලොකුයි කියලා. ඒ වගේම පවුලේ මම හැරෙන්න අනිත් ඔක්කොම වගේ විශ්වවිද්‍යාලයට ගියා. ඒ නිසා තමයි ගුවන්විදුලියට යන්න සිද්ධ වුණේ. විශ්වවිද්‍යාලයට යන්නේ නැතුව ඒ සහෝදර කැක්කම කියන එක අයියට හුඟක් තදින්ම තිබුණා. අපි කාට හරි පුංචි හෙම්බිරිස්සාවක් අසනීපයක් වුණක් හැදුනා වුණත් ඒක ගැන හැම වෙලාවෙම සැලකිලිමත් වුණා. දෙමව්පියන්ට හැම හරිම ආදරෙයි, මහා සංඝරත්නයට හරි ආදරෙයි. ඒ වගේම බුද්ධාගම් කාරක හැටියට සවස් වරුවල ඒ දවස්වල සමහර වෙලාවට පැය ගණන් පුංචි දේවාලයක් වගේ ගෙදර හදලා තිබුණා. ඒ විදිහට නොයෙක් විදිහේ සෝත්‍ර ඒ වගේම මේ ගාථා කියලා පුදුම විදිහේ ආදරයක් භක්තියක් මහා සංඝරත්නයටත් බුද්ධාගමටත් තිබුණා. ඒවා පිළිපදින්න කියලා තමයි අපිටත් හැම වෙලාවෙම කිව්වේ. ඉතින් ඇත්තටම කියනනම් මම අයියා ගැන හිතන්නේ ලොකු අයියා කෙනෙක් හැටියට වඩා දෙවෙනි පියා හැටියට. දෙවෙනි පියා හැටියට. ඔව්. ඒ තරම් යුතුකම් කොටසක් ඉටු කර දෙවෙනවා. දිලීප, ඔබට දැනුණු වයසේ කියා නැතිනොට ඔබට වයස කීයද? අවුරුදු 12ක්. අවුරුදු 12ක් වෙනවා. ඔබ කුඩා දරුවා. නමුත් ඔබ තේරෙන වයසේදී ඔබට දැනුණු මතක සටහනෙන් පියා ගැන මතකයක් අවදි කළොත් පියා කොයි වගේද? ඔව්, මං මගේ පාසල් කාලේදී පොඩි පන්තිවල ඉන්නේදී මට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි තාත්තා මොනවද කරන්න කියලා අහුවම මට කියන්න උත්තරයක් නැහැ. මොකද ඒ තරම් දේවල් තාත්තා කරනවා. ඒ කියන්නේ එක දවසකට ගුවන්විදුලි වැඩ, අනිත් දවසට පොළොන්නරුවේ යනවා, හරි කොහෙ හරි ගිහිල්ලා මේ නිවේදනය කරන්න තියෙනවා උට උත්සවයකට, තව දවසකට චිත්‍රපටයකට වැඩ, තව දවසකට ඔහුට තොරණක් වැඩ කරන්න යන්න වෙනවා. ඉතින් මට තේරුණේ නැහැ මේ මොකද්ද තාත්තා කරන රස්සාව කියලා. ඉතින් ඒක මේ තාමත් මට හිතාගන්න බෑ ඒ කාලේ තිබිච්ච පහසුකම් වල හැටියට කොහොමද මේ ඒ වගේ භූමිකා ගොඩක් ඒ රසක යෙදුනේ කියලා. ඒත් එක්කම දැන් බාප්පා කිව්වාගේ මේ පවුලේ යුතුකම් ඉෂ්ට කරමින් ඒ කාලේ තිබිච්ච කලා මාධ්‍යන් සියල්ලටම වගේ සම්බන්ධ වෙමින් චිත්‍රපටවල දෙබස් ලියමින්, චිත්‍රපටවල ගීත ලියමින්, ගුවන්විදුලියේ වැඩසටහන් සම්පාදනය කරමින්, වෙළඳ වැඩසටහන් වලට මේ යොමු වෙමින්, එතකොට අර දැන් මං කිව්ව තොරන් වගේ ඒවා මේ සමාජ මේ වගකීම් ඒවා ඉටු කරමින් කොහොමද මේවා කරේ කියලා මට තාමත් හිතාගෙන බෑ. මම දැකලා තියෙනවා ඒවා කරනවා. ඉතින් ඒක හරියට ටිකක් මේ පැත්තකේ නම් චිත්‍රපටයක් බලන් ඉන්නවා වගේ තමයි මට දැනුනේ ඒ කාලේ. දැන් අපිට දැන් අපිට තියෙන පහසුකම් අනුව අපි වැඩ කරන හැටි බලමු. මේවා කලේ කොහොමද කියලා හිතාගන්න. සමන්තේරත් මහත්තයෝ, මේ වැඩසටහන හොඳ පෙරවදනක් අවශ්‍යයි. ඊළඟ ගීතය අහන්න ඉස්සෙල්ලා ඔහු තීරණය කරනවානේ විශ්වවිද්‍යාලය යන එක පැත්තකින් තියලා ගුවන්විදුලියට එන. ඔහු ගුවන්විදුලිය තුල රටතම විශ්වවිද්‍යාලයක් ඇති කරනවා. කරුණානත් අබේසේකර ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය සංස්කෘතිය තුල යම් ආකාරයක බැනරයක් පෝස්ටරයක් ගසා
ඉතාම කෙටියෙන් විස්තර කරනවා නම් ඔබට දැනෙන විදිහට ඔබ ජනමාධ්‍ය අංශ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ කතික ආචාර්යවරයෙක් විදිහට අපිට කෙටියෙන් දෙන අර්ථකථනය කොහොමද කරුණානන්ද අබේසේකරයන් ගැන මේ වැඩසටහන ආරම්භ කරන්නේ? ඔව්, ඇත්තටම මේ ඕනෑම කලාකරුවෙක් අගය කරන්නේ ඒ කලාකරුවා ජීවත් වෙච්ච යුගය කාල වකවානුව පදනම් කරගෙන. දැන් අපි ටෝල්ස්ටෝයි ගත්තත්, බීතෝවන් ගත්තත්, මයිකලාන්ජලෝ ගත්තත් මේ කලාකරුවන් ජීවත් වුණු කාලය ඒ සමාජය පසුබිම් කරගෙන තමයි ඒ කලාකරුවන්ගේ අගය, ඒ අයගේ කාර්යභාරය තීරණය වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ කරුණාරත්න අබේසේකරගේ ආයු කාලය කලාකරුවෙකු හැටියට වසර 52යි. මහාචාර්ය සරච්චන්ද්‍ර එක්තරා අවස්ථාවක් කියලා තිනවා කලාකරුවෙකුගේ නියම ජීවිතය ආරම්භ වෙන්නේ අවුරුදු 50 පිරුණට පස්සේ කියලා. ඒ කියන්නේ කලාකරුවෙක් නැවත උපදිනවා අවුරුදු 50න් පස්සේ. ඒ නිසා කලාකරුවෙකුගේ හොඳම කාලය අවුරුදු 50න් පස්සේ ඇති වෙන්නේ කියලා. නමුත් දැන් කරුණාරත්න අබේසේකර කියන කලාකරුවාගේ ජීවිත කාලය ඉතා කෙටි. අපි හැමතිස්සෙම කල්පනා කරන්නේ අපි හුඟක් වෙලාවට මේ ගීත ලිව්වා, මේ ගී චිත්‍රපටි වලට මේ ගායක ගායිකාවන්ට ගීත ලිව්වා, මේ වෙළඳ වැඩසටහන ඉදිරිපත් කරා, මේ වගේ සජීවී විස්තර ප්‍රකාශ ඉදිරිපත් කරා, මේ ආදි වශයෙන්. ඒ තමයි අපි දන්න ටික. නමුත් ඇත්තටම අර ඓතිහාසිකව සමාජ ඒ පරිස්ථිතික තත්ත්වයන් තුල ඉඳගෙන තමයි අපි කලාකරුවන් අගය කරන්න අවශ්‍ය වෙන්නේ. අනේ නිසයි අපි සංහිඳ මේ ආකාරයෙන් කරුණාරත්න අබේසේකරයන්ගේ පාමුල නැවතිලා ඔහු පිළිබඳ වටිනාකමක් එකතු කරන්න සූදානම් වෙන්නේ. මිල්ටන් මල්ලවාරච්චිගේ මෙන්න මේ ගීතය ඔබට මතක ඇති අපි විශ්වාස කරනවා. ඔහුගේ ගායන ජීවිතයේ හුඟක් පරිවර්තන සිදු වුණු තැනක්. අද වැඩසටහනට අපි එකතු කරගන්නේ කරුණාරත්න අබේසේකරයන් ලියු ගී පිළිබඳ මතක සිත්තම් එකතු කරන අතරේ තවත් එක් සිත්තමක් විදිහට. ඔරුව
කපාවෙන රෑගන අඳුරේ තොටියකි මාමේ සීතල වතුරේ ඔරුව කපාවෙන රෑගන අඳුරේ තොටියකි මාමේ සීතල වතුරේ ඔරුව කපාවෙන රෑගන අඳුරේ මම ආගෙන හිටියේ දැන් සංගීතයේ ඔය කිසිරි ජයසේකර ගීත ගායනා කරනකොට මිල්ට මලවාරච්චි මේ ගීතය කියලා අවුරුදු 35 පැනලානේ. නමුත් නරඹන ඔබත් අපිත් මෙතන ඉන්න මේ සභාවේ හැමෝමත් රස විඳිනවා. දිලීප මේ තුන්හල්ලි පවතින මේ ගීත නිර්මාණයන් ගැන සඳහන් කරනකොට කරුණාරත් අබේසේකර ගීත වැලක් තියෙනවා එහෙම මතක් කරන්න පුළුවන්. පියාගේ ගුණයක් විදියට ඔබ වර්ණනා කරන්නකෝ මේ. නෑ පියාගේ ගුණයක් විදියට වර්ණනා කරන්න අමාරුයි මේක. මොකද මේ මම දැන් සමන්තට කිව්වෙත් මේ බොහෝ ශිල්පීන්ගේ පළවෙනි ගීතය පළවෙනි ජනප්‍රිය වෙන ගීතය ඔහු අතින් තමයි ලියවලා තින්නේ. අපි ශිල්පීන් කීප දෙනෙක් මතක් කරා මිල්ට මල්ලවාරච්චිගේ පළවෙනි ගීත හතරම. එතකොට අභිවර්ධන බාලසූරිය, ක්ලරන්ස් විජේවර්ධන ඔවුන් තනි ශිල්පීන් වශයෙන් ගායනා කරපු මුල්ම ගීත ඔහු ලියලා තියෙනවා. එතකොට ධනපාල උඩවත්ත වගේ ගායකෙක්ට පවා ගීත ලියලා තියෙනවා. එහෙම මතයකුත් තිබුණයි කියලා මම අහලා තිනවා. මේ පළවෙනි සින්දුව ලියාගන්න ඕන එක හිට කරගන්න සුබ 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 කරුණා. ඔව් එහෙම මේ ඒ කාලේ තිබුණා කියලා මම අහලා තිනවා. මම දන්නේ ලතාන්ටිට මතක ඇති මේ මට වඩා. ඒක සමහර විට මේ ඒක හේතුව හැටියට මම දකින මම ඔහුගේ මේ ගීත රචනා හදාරන හින්දා මතක ඉඳලා ඒ පුද්ගලයාට හරියන විදිහට ලියලා තියෙනවා ගීතේ. නේ ගීත රචකයා හැටියට නෙමෙයි ඔහු ලියන්නේ, අර ගායනා කරන ශිල්පියා ඉන්න තැන ඉඳලා. මම හිතන්නේ සමහරවිට ඒක වෙන්නේ නැති මේ මේකට හේතුව ඒ කියන්නේ බොහෝ ගීත ඒ ගායන ශිල්පියාට හෝ ශිල්පිනියට චිත්‍රපටයක නම් ඒ චිත්‍රපටයටම මේ හරියන දේ තමයි ඔහු කරලා තියෙන්නේ. අනිත් ඒ වචන පරණ නොවන වචන කියලා මට හිතෙන කිසිරි. අද අපි පරම්පරා කීකට පස්සේ අපි මේ ගීත ගෑන. ඔව්. මටත් මේක අලුත්. මදින්න මදින්න උප වැටෙන භාණ්ඩයක් වගේ. ඇත්තටම ලතාවල්පල මහත්මියට ගීත කීයක් විතර ලියලා දෙනවද කන්න ඕනත් අපි සිකමත. ඇත්තටම මගේ මුල් කාලේ මේ කරු මට හම්බුනේ. මොකද මල් ළමා පිටියට ගියෙත් නෑනේ. මට යන්න හම්බුනේ උනාට හියුග මාස්ටර්ලා ඔය බෙන්ඩික් මාස්ටර්ලා තමයි මේ නායක මන්ට ඇගිට් පස්සේ කේ ගුණරත්නම්ට තමයි කරුණරත්න මල් සෙට් උනේ. එයා තමයි ඊට පස්සේ මං හිතනවා මං කිව්වනම් චිත්‍රපටි ඊට පස්සේ ඔය පන්සිය ගැන මං හිතන්නේ වැඩියෙන් හදලා තියෙන්නේ ඉතින් කරු. 500 ගානේ වැඩියෙන් හදලා තියෙන්නේ එමය. හරි. අපි මේ සුජාත අත්නායක කලින් සුජාත පෙරේරානේ කලින් ගායනා කරපු ගීයක් අපි විඳින්නට සූදානම් වෙන්නේ රංජනී පෙරේරා අපි සමගින් ඉන්න නිසා අපි කැමති ඇත්තටම මේ වෙලාවේ උන්චිල තොටිලිකෝ ඉන්නෝ කියන ගීතය ගායනා කරන්න මේ වෙලාවක් කරගන්න ඕන. මේ හැම ගීතයක්ම හොඳින් ශ්‍රවණය කරන්න කරුණාරත් අබේසේකරයන්ගේ ගී පද රචනයේ තියෙන සුවිශේෂී කුසලතා මේ හැම ගීයක් තුළම පිළිඹු වෙනවා. අපි මුගක් ඈතට යන්න සූදානම් වෙන්නේ චිත්‍රපට ගීතයක් විදියට.
මෝල් ශක්තිය පුබුදන්නතු. මේ අලුත් අවුරුද්දේ ජයසතට සපිරේවා. පොඩි බඩගින්නක් ආව සර්. මංජේ සුපර් ක්‍රීම් රැක. පොඩි බඩගින්නට සුපර්. පොඩි රත්නත් කනවද? ඇත්තරම කරුණාලත් අබේසේකරන්ගේ තමන්ගේ අර කෙටි ජීවිත කාලය තුළ ඔහුගේ අති විශිෂ්ට කරන ලද සේවාව මම හිතන්නේ අර කාලය ජීවත් වෙච්ච කාලයත් එක්කලා සේවාවත් එකතු කරලා බෙදුවොත් එහෙම ඔක අපිට දෙන අනුපාතය බොහොම ඉහළා ගියා. ඒ නිසා ඔහුගේ සාමාන්‍යයගේ ඊටම ඉහළ තැනක තිබෙන නිසා තමයි අපි අද සංගීත වගේ වැඩසටහනක මේ වගේ ගීත රචකයෙක් පිළිබඳව ගුවන්විදුලි නිෂ්පාදකයෙක් සම්පාදකවරයෙක් පිළිබඳව කතා කරන ප්‍රථම අවස්ථාව බවට පත් වෙන්නේ. දාබිසේකර මහත්මයා මම අහලා තියෙන කතාවක් තමයි දැන් පොඩි කාලේ තරමක අසනීප තත්ත්වයෙන් තමයි කරුණාත් අබේසේකරන් ඉල්ල දෙන. ඔව් කෙලින්ම මාලිගා කන්දේ පහේ පන්තිර තමයි ඉස්කෝල ගිහලා තියෙන. ඒ එකම ඔහු පාසල් ජීවිතයේ ආරම්භයත් සහ මේ ගුවන්විදුලියේ ළමා පිටියට සම්බන්ධ වීමත් කියන මේ එක කාලේ සිද්ධ වෙච්ච දෙයක් කියලා. අපි ඔය කියලා දෙමුකෝ අපේ පරපුරට. අය උපන්නේ මාතර රත්මලේ කියන ප්‍රදේශයේ. පස්සේ කවි හිම ලිව්වේ රත්මලේ කරුණ රත්නාවේසේකර කියලා. යුද්ධ කාලේ තාත්තා කොළඹ ආවා. යුද්ධ කාලේ කියන්නේ 1940 ගණන් වල කොළඹ ඇවිල්ලා ඉස්සෙල්ලාම ටික දක් කාලයක් මතන අවුරුද්දක් දෙකක් පමණ ওই මාලිකා කන්ද විද්‍යාලයට ගියා. ඒ කිට්ටුවම තමයි නාලන්දා විද්‍යාලය තිබුණේ. පස්සේ අයියා ඉස්සෙල්ලාම නාලන්දා විද්‍යාලයට ඇතුල් කළා තාත්තා. ඊට පස්සේ අපි ඔක්කොම අධ්‍යාපනය ලැබුවේ නාලන්දා විද්‍යාලේ. අයියෙක් සම්පූර්ණ අධ්‍යාපනය ලැබුවේ නාලන්දා විද්‍යාලේ. ඒ ඉන්න කාලේ තමයි US පෙරර කියලා පසුව සිරියයියා කියලා කවුරුත් හඳුන්න ආචාර්ය මණ්ඩලේ ගුරුරෙක් ළමා තීරය කියලා වැඩසටහනක් ඉදිරිපත් කළා සතියකට වරක් ගුවන්විදුලියේ. ඒ ළමා තීරය වැඩසටහන ඉදිරිපත් කළේ තවත් චරිතයක් සමග සොමියක්කා කියන චරිතය සමග. සොමියක්කා හැටියට එදා හිටියේ පසුව ඉතාමත්ම දක්ෂ නිළියක් බවට පත් දැන්ට අපතට නැති ට්‍රිලීෂියා ගුණවර්ධන මහත්මිය. එතුමිය එදා ට්‍රිලීෂියා අබේකෝන්. මේ ළමා තීරයට යන්නට අයට අවස්ථාව ලැබුණා. ඉතින් ඒ එක්කම තව හුඟ දෙනෙක් ළමා තීරයට නාලන්දාවෙන් යන්න අවස්ථාව ලැබුණා. මොකද සිරියාය නාලන්දාවේ ආචාර්යවරයෙක් හැටියට සේවය කරපු නිසා. මම හිතන්නේ අර මුලදී සුරේමල්ලි ආපු ප්‍රශ්නෙට අර ගුවන්විදුලියට යන්න අර මේ සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලත් මම හිතන්නේ අර ගුවන්විදුලියට යන්න වැඩියෙන් පෙළඹුණේ සමහර විට ශිෂ්‍යයෙක් හැටියට නාලන්දාවේ ඉගෙන ගන්න කාලයේදී ගුවන්විදුලිය දොර විවර වෙලනේ තිබුණේ. ඒ ආසාව තිබුණ හිත යට. ඒ නිසා තමයි අර විනිශ්චය මණ්ඩලයේ මහතුට කොච්චර කිව්වත් දැන් විශ්වවිද්‍යාලයට යන්න පස්සේ ගුවන්විදුලියට එන්න කියලා. මේ පවුලට තියෙන මේ නංගිල්ල මල්ලේ තියෙන ආදරේ වගේම මම හිතන්නේ අයියා ගුවන්විදුලියට හරියට ඇලුම් කළා. අනිත් එක අයියා ওই ගීත ලියන්න ඉස්සෙල්ලා මේ හුඟක් කවි ලිව්වා. ඒ කියන්නේ ඔහු පළමු කවි පළමුවෙන් කවි ලියන්න ගත්ත කවි පොතක් තියෙනවා නේද දිලිපේ ක්ෂේම භූමිය කියලා පාසල් යන ශිෂ්‍යයෙක් හැටියට කවි ලිව්වා. ඒ විතරක් නෙවෙයි විරුදු ලිව්වා විරුදු ගායනා කළා. අපේ මේ මනෝජ් මලි තබ්ලා ගහනවා වගේ කරුවයට පුළුවන් ඉස්සර මේ රබාන ගහන්න හරිම ලස්සනට විරුදු කිව්වේ. හැබැයි අනිත් අයියත් එක්කලා ඔතන ලොකු විවාදයක් යනවා ඒ විරුදු වල. මේ එකසරයක් මට මතකයි මේ දෑවැද්ද ගැන අයියා කියනවා මේ ඉඩදී සිරිතකට පැරණි සිංහලයින් කලක් රැක්ක කවදා හරි මම බඳින්නේ ලොකු දෑවැද්දකුත් එක්ක කියලා. එතකොට අනිත් අයියා කියනවා දෑවැද්දක් ඉල්ලයි නම් තරුණෙක් දීගයක් සොයා මාසලකන්නේ එය මහ නින්දිත හිඟ මනක් කියා. එතකොට ආයිත් අයියා අහනවා තව අවුරුදු දෙක තුනකින් එන විට උඩු රැවුල පාද ඔබ හොඳ ලොකු දෑවැද්දක් නැති තැනකින් බඳිනවාද?
එතකොට මෙයා කියනවා කාටද යහපතක් වුණේ ඔය නින්දිත දෑවැද්දෙන් මං ඒ වයසට එනකොට වසංගතේ දුරුවෙද්දෙන් කියලා. ඔය දැන් ඇත්තටම ලතාකා මේ ඔය බේචෙම්මි කොලොම්බියා ඒ තැටිවල තියෙනවා මේ මේ දෙන්නගේ විරුදු. ඉතින් ඇත්තටම කවියෙක් විරුදු ලිව්වා ඒ විතරක් නෙවෙයි. ලස්සනට මනෝජ් මල්ලි චිත්‍ර අඳින්න පුළුවන්. මෙයාට පුළුවන්. පොඩි කාලේ ඇඳ හොඳට අපේ තාත්තා විඳුවල මේ ඇඳලා තියෙන ලස්සනට මේ දැන් වෙලා නැහැ අඳින්න. ඉතින් හුඟක් ඒ අතින් කලාවට මං අර සොරමලි පාසල් යන කාලේ ඉඳලා ඒක තිබුණා. ඉතින් ඒ නාලන්දාවෙන් තමයි මේ ගුවන්විදුලියට එක්කුණේ. හැබැයි ඒ කාලේ හිටියේ ඉතින් එයාගේ සමකාලීන ගැන පොඩ්ඩක් මතක් කළොත් හඩ්සන් සිල්ව දොස්තර මහත්මයා ඇස් බැංකුව ආරම්භ කළේ. එතුමා වෛද්‍ය හෙන්රි ජයසේන මහත්මයා, ගුණදාස අමරසේකර මහත්මයා, එතකොට ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් වෙලා හිටිය රිජ්වේ තිලකරත්න, ඒ වගේම ඉස්සෙල්ලම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට එංගලන්තයේ ප්‍රාන්තයකට ක්‍රිකට් ක්‍රීඩා කරපු පළමුව ශ්‍රී ලාංකිකයා ස්ටැන්ලි ජයසිංහ. ස්ටැන්ලි ජයසිංහ අයියත් එකම පන්ති. මම හිතන්නේ මේ වටින ඉතිහාසයත් එක්කලා නූතනේ ඔබට මේ තුලින් ගන්න ගුණ තරන්නම් දේවල් තිබෙනවද? ඉෂාක් බෙක් ඇවිල්ලා ඉන්න වෙලාවේ මට හිතුණා බිග් මාස්ටර් ගායනා කරන ලද සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නද මිනිසා කියන ගීය මේ වැඩසටහනට එකතු කරගත යුතුයි කියලා. මේ ගීතය කතා කළ යුතුම මාතෘකාවක්. අපි ගීතය අහලා ඒ පිළිබඳ යමක් සටහන් කරමු. සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා හාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා සිතේ ඇති දේ සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා සිනහවෙන් හෝ
ශක්බෙක් ගායනා කරපු තමන්ගේ පියා ගායනා කරන ලද ඒ කී ඇහෙනකොට නිවේදකේ විදියට කරුණාරත්න අබේසේකරයන් මොනතරම් සමාජයේ පෙර දැක්මක හිටියද කියන එක පිළිබඳ සාක්ෂි මේ සභාවට ගෙන්වලා දක්වනවා. නරඹන ඔබ කල්පනා කරා නම් ඔහු මේ ගීතය තුළ එකතු කරලා තිබෙන පද සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා කියලා මිනිසාගේ අභ්‍යන්තරයට කියලා මිනිසාගේ චර්යාපද්ධතිය තුළ මොනතරම්නම් එලියට අරන් පෙන්නනවද මෙන්න කොටස් කරලා බලාගන්න අපේ තියෙන ಗುಣ මේකයි නුගුණ මේකයි කියලා වෙලා. සමන්ත හිරත් මහත්මයා අපි අහලා තියෙන කතාවක් තමයි හැම වෙලාවෙම සංවේදකේ නිවේදකේ කුටුවක වාඩි වෙලා ඉන්නවනම් ඔහු මේ සමාජයට උපදේශයක් ලබා දෙන්න පුළුවන් තැනක ඉන්න ඕනේ. මේ සමාජය හැමෝටම ඉදිරියෙන් ඔහු චින්තනයක් අරගෙන යන්න ඕනේ කියලා. මේ 50 දශකේ අපිට කියලා දෙන්න හොඳම සාක්ෂිය තමයි කන්වරත් අබේසේකර. ඔව් ඇත්තටම ඔබ කියපු ඒ කාරණය ඇත්ත. විශේෂයෙන්ම මේ දැන් ගීතය කියන කලාව තුළ හුඟක් වෙලාවට අපි ගීතය සහ කවිය කියන මාධ්‍ය දෙකම මේ ගීතයට හුඟක් සමීපම කලා මාධ්‍ය තමයි සාහිත්‍යික අර්ථයෙන් ගත්තොත් කවිය. දැන් සාහිත්‍යයේදී අපි හුඟක් වෙලාවට මේ කාව්‍යෝක්ති පාවිච්චි කරනවා. මේ යමක් කියන්නේ ව්‍යංගයෙන් වක්‍රෝක්තියෙන් ඒ වගේ කාව්‍ය උපක්‍රම පාවිච්චි කරනවා. නමුත් මේ ගීතයේදී ඊට වඩා ස්වභාවෝක්තියට මුල් තැන දෙන අවස්ථාවක් අපිට දකින්න තියෙනවා. දැන් කරුණාරත් අබේසේකරගේ ගීත එවැනි සුවිශාල ජනප්‍රියත්වයක් අත්පත් කර ගැනීමටත් ඒවා රසිකයන් අතරට යාමටත් ප්‍රධාන හේතුවක් හැටියට මා දකින්නේ මේ හුඟක් අවස්ථාවලදී මේ ස්වභාවෝක්තිය මුල් කරගෙන ගීත රචනා කිරීම. දැන් මේක ගීතයට සුවිශේෂී තත්වයක් හැටියට තමයි අපි දකින්නේ. අනිත් කාරණේ තමයි දැන් ගීතයක සාර්ථකත්වයට මේ ගීතේ ආරම්භයේ හුඟක් බලපානවා. ගීතේ පටන් ගන්නෙ කොතනින්ද කියන එක. දැන් හුඟක් අපි සාර්ථක වෙච්ච රසිකයන් අතරට ගිය ගීත අරන් බැලුවොත් ඒවයි ආරම්භයේ ඊටාම මේ ඇසූ සැනින්ම කිසියම් ආකාරයේ ආකර්ෂණයක් රසිකයා තුළ ජනිත කරන සුළුයි. දැන් මේ දිලිපත් එක්ක මම කතා කරේ ඒ කාලේ පෙම්වතුන් ඒ අයගේ සමරූපත්වල ලියා තබන කිසියම් ආකාරයක මේ පාට බවට පත් වුණා ඒ ගීතවල පද කණ්ඩ. ඔබම මහද සිදුරු කළ පසු සෙවිය නොහැක සුවය දෙන ඔසු. ඒ වගේ දැන් මේ එවැනි පාට බවට පත් වුණා ඒ ගීත ගී කණ්ඩ. ඒ නිසා සමහර අවස්ථාවලදී ඒ ඇත්තටම මේ ගීත රචකයා තුළ තිබෙන සුවිශේෂ හැකියාවක් එක. ඔබ මේ සමරු පොත් සහ මේ පාට කණ්ඩ ගැන සඳහන් කරමු නිසාම මට සිද්ධ වෙනවා මේ වැඩසටහන අපි මේ ගේන්න කන්වරත්න අබේසේකර ප්‍රේම වෘතාන්තය පිළිබඳ මතක් කරන්න. මක් නිසාද එන්න මදනාලේ ගීතය මට මේ වෙලාවේ මතකයට නැගුණු නිසා. දැන් මේ කතාව කියන්න දිලිපට බාර දෙනවට වැඩිය හොඳයි ඉසල ඩයබේසේකර මහත්මයා මේක විස්තර කරන්න පොඩ්ඩක්.
මොකද්ද මේ කතාව කියන්නේ? ප්‍රේම පුතන් සිද්ධ වෙන කාලේ මෙයා හිටියේ නැහැ. නැහැ නේ. අනිත් පුතේකට ප්‍රේම ජවනිකාව විශ්සර කරන්න දෙන එක හොඳ නැහැ. නෑ උනේ මේ අර එක කවි පන්තික කියලා තිබුණා. හඬට බැඳි ආදරය ආලයට පෙරළුනේ පසුවලේ මස් විලස එකතු වී මුසුනේ කියලා අන්තිම පදේ තිබුණා. සොඳුරමා වෙනුවෙන් ඔබ මෙලව ඉපදුනේ කියලා. ඔය රණියක්කට පත්තරේට ලිව්ව කවිය. උනේ මේ දෙන්න මේ ප්‍රේම සම්බන්ධතාවයේ පටන් ගත්තට පස්සේ තාත්තා කැමති වුණත් අම්මා අකමැති වුණා. ඒ නිසා මේ රණියක්කට හුඟක් දුක් විඳින සිද්ධ වුණා. ඉස්සෙල්ලාම රේඩියෝ එක අයින් කරලා තියෙනවා. ඒකට කටහඬ ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ පත්තර වලට කවි ලිව පත්තර ගන්න එකත් නැවතුණා. ඊට පස්සේ ඩ්‍රයිවර් රතේ ලියුම් යවුවා මිනිහට දුන්නා. යන්න කිව්වා ගෙදර. රැකියාවක් නැති වුණා. ඔව්. ඒ මිනිහට දැන් රසාව නැහැ. පත්තරත් නැහැ. කිසිම ක්‍රමයකින් බැරි වුණා පණිවිඩයක් යවා ගන්න බැරි මෙතන තමයි හුලඟට කිව්වේ ගිහිල්ලා කියන්න කියලා. ඔව්. ඒ කාලේ ඉතින් මමයි අපේ අද ගුණරත්නයි අපිට පොලිසියත් යන්න උනා. මොකද අපි සැරයක් ගියා මේ රණිකගේ අම්මා හම්බුනේ ගුලංගි ගෙදරට දෙයිවල. ඊළ ඉතින් අපි ගුවා මේ අපි මේ අභේසයකල්ලා මට කතාවක් නැහැ කිව්වා. අපි ගුණේ අපිට ඒ වුණාට අපිට මේ ඔයත් එක්ක කතා කරන්න තියෙනවා කියලා. කියලා ඉතින් අපි ගුවා අපි ආවේ මේ අයියා වෙනුවෙන් මෙහෙම තියනවා කියලා එකපාරටම මේ මිනිස්සයා මේ ශබ්දයක් ඇහුණා. දැන් වීදුරුවක් දෙකක් වගේ කැඩුනා අපි එළියේ. අපි ඉතින් ඒ ගමන එන්න ආවෙ ඉතින් මෙතන කිසිම මේ කතා මේ මේ යමක් සිද්ධ වුණේ නැහැ. ටික වෙලාවක් යනකොට පොලිසියෙන් එනවා මේ අපි ගෙදර ගිහිල්ලා මේ මේ මොන හරි කඩල ඇවිල්ලා කියලා. පස්සේ ඒ තරමට දරුණු වුණා ඒ කාලේ ඔකට විරුද්ධ වුණා. ඉතින් බැරිම තැන තමයි රණියක් මං ආව මේ මාම කෙනෙක් හිටියා. හෙලපිටිය අංක. හෙලපිටිය මාම කියලා. ඉතින් යාටත් හිටියා දూరు හතර දිනෙද්ද කොහෙද? චාර මනස්සේ බර කරත් කිලි මේ හතර දිනෙක එක්කල තවත් ගෑනු ළමයි කියලා දැන් මෙතන වැටිලා. ඒක දවසක් දැහැන්නේ මේ මිනිස්සේ ඇවිල්ලා කියනවා මේ කරු මටත් දැන් මේ දూరు තුන් හතර දිනෙක ඉන්නවා. මෙන්න රාණි දැන් මේ ඇවිල්ලා ඉන්නවා. දැන් ඉතින් මේ විවාහ වෙන්න කියලා. පස්සේ මාසයක් වගේ කාලයක් ඇතුළතදී අයියා විවාහ වුණා ගෝල්ෆේස් හොටෙල් එකේ. මට තාම මතකයි අයියා රුක්මනී දේවිය දිජාමාන් ඒ වගේ ඒ කාලේ හිටිය නළු නිළිය ඔක්කොම වගේ ආව අන්තිමට අතුරු සිදුරු නැති වෙන්නේ මේ ආරාධනා රහිතව මිනිස්සු ආවා ගෝල්ෆේස් හොටෙල් එකට. ඒ කතාවේ හොඳ හරිය අපි පස්සට තියාගමු. දැන් තියෙනවා ගීතත් එක්කලම කතා බහ කරන්න. මට ඕන වෙලා තිබුණේ අර එක්ටම් යුගයක පසුවුණු අවස්ථාවේ රචනා කරන ලද එන්න මදනලේ ගීතය පිළිබඳව මතක සරහනක් එකතු කරගන්න. තිලකසී ෆර්නැන්ඩෝ කියලා අපේ ගායකයෙක් හිටියා. හැන්දෑවේ මේ පියානෝ එක මෙහෙම ශබ්ද කරගෙන ගලා අද රැයට මගේ කොන්සර්ට් එක මගේ වේද ප්‍රසංගේ කියන්න ගියක් නැහැ නේද? මගෙත් අර බොහොම අදහස් ඔලුවේ තරබිදෙන විදිහට කාලයක්. දන්නවනේ පරාජිත පෙම්වතෙකුට ඇතිවන අදහයමත් භාවයයි වේගයයි දුකයි සැකයි බියයි ඔක්කොම ඔක්කොම එකවල්ලා මෙහෙ වුණා එන්න මගෙන්. පණිවිඩය යවන්න ආදරිය
ශීර්ෂපනාමක සිහිපත් කරන ඔහුගේ හඬ මේ දුක්ඛ දෝමනස්සයන් සියල්ල අරගෙන ගිය වාහකයා වුණා. ඒක අපි අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. මේ ගීතය ඊට පස්සේ මේ දිලිපගේ අම්මට අහන්න හම්බුණාද? ඒක අයින් කළ පැත්තකට තියෙනවා. කොයි කාලෙද? වල්පොල මහත්මයට ඔය කතන්දරේ තව තැනක් තියෙනව නේද මතු කරන්නේ? අපි හතර දෙනාම අමාරු වැටිච්ච චිත්‍රපටියක් තමයි ඩිංගිරි මණික. හතර දෙනාම අමාරු වැටෙනවා කියන්නේ? ඒ කියන්නේ අපි මගේ අපේ දන්දසගේ මගේ එතනත් ප්‍රශ්නයක් තියෙනවා. එතනත් ප්‍රශ්නේ. මේ මේ තරඟ දිනන්න ඉස්සෙල්ලා. ඔව් නෑ නෑ ඒක ප්‍රශ්නේ ගොඩක්. ඊට පස්සේ අපි දැන් අපිටත් දැන් මේ සින්දු ටික හරි ෂෝක් නමුත් මොනට කියන්න පුළුවන් ඒක කවි තිබුණා. ඒ කවි මන් දැන් නැ කරුණා රත්නගේ නෙමෙයිනේ. කරුගේ නෙමෙයි නේද? ඩිංගිරි මණික පොතේ කවි වෙන්නේ. පොතේ කවි වෙන්නේ. මට යන්නේ මාව හංගවන්නේ. මාව හංගවන්නේ ඉතින් අහපුවම මේකේ තියෙන වචන පොඩි කොටසක් ගායනා කරන්න. මනුච් චුට්ටක් උදව් කරන්න. මාව හංගපනේ අයියෝ සක්දියනේ පඬු ඒක තියෙන හෙල්වතුර හොඳට කිව්වා. අපි ඇත්තටම දැන් අපි මේ සිනහ දැන් දැන් සිනහ වෙන කතා කරන පොත් ප්‍රේමේ මොනතරම්නම් විදුම් දී තිබෙනවද නේද ඔහුගේ හදවතට? මම අහලා තියෙන මේ සුරවිද මේ
එකල මේ බොහෝ ශිල්පීන් ඔවුන්ගේ පෞද්ගලික ප්‍රේම කතා මේ ගීත බවට පරිවර්තනය කරගත්තයි කියලා. මේ මේ ගීත අපි අදටත් අහන ජනප්‍රිය ගීත ඇතුලේ මේ බොහොම රසවත් පෞද්ගලික ප්‍රේම උත්තරාන්ත තියෙනවා. ඉතින් දන්න කට්ටියත් ඉන්නවා. අවසානයේ අපිට හොඳ නිර්මාණ ටිකක් එකතු වුණා මේවා හින්දා. ඒක සමහරවිට අර අර ඊතරම් හෘදයාංගම විදිහට ඒවා මේ ලියවිලා තියෙන්නේ ඒ හින්දා වෙන්නේ නැති. මොකද මේ මේ මේවා බොහොම කතා වෙලා මේ එකිනෙකාගේ අද මේ කරුගේ මේ සින්දු කරපු හරි මේ මේ ගෝණියෙන්ම මේ පොඩි මෙහෙම කළා ටිකක් විතරයි මේ පොඩක් පමණයි පොඩක් පමණයි. නමුත් ඉතින් මටම කොපමණ ගීත කරලා තියෙනවද විශාල කොටස ගන්න. ඉතින් එහෙම හෝ අපි අපේ ඊළඟ පරපුරට කරුණාත් අබේසේකර කියන නම අරගෙන යනවා. කරුණාත් අබේසේකර රුව දකින්නට ඔබට අවස්ථාවක් නැහැ. මොකද ඔහු නියෝජනය කරන්නේ රූපහාන යුගයට එහා කාලවකවාන නිසා. ඔව්. ඒ වගේම පුතාව දකිනකොට ඔකෙන් කවුරු කැතිගෙන පොඩි පොඩි මේ තයවල පොඩක් තිබ්බා. ඒ වගේම දැන් මේ ඔහුගේ හඬ ඒ සියල්ල ගුවන්විදුලි බොහෝ ආදී. දෙන්න මේක දවසේ ඉපදුනේ. ඔව් එකම දවසේ උපන්නේ. ඒ කියන්නේ තාත්තගේ පුතා අයියා උපන්නේ ජූනි මාසෙ 3 වෙනිදා. හහ්. දිලිප උපන්නේ ජූනි මාසෙ 3 වෙනිදා. ඔව්. අමත් ජූලි. ජූනි ජූනි තුන. එක දවසේ උපන්නේ. අවුරුද්ද වෙනස්. අවුරුද්ද වෙනස්. හරි. හරි. අපි මේ කතා බහේ තවත් විශේෂ තැනකට යන්න සූදානම් වෙන්නේ. මොකද දැන් එක්තරා කාලවකවානුවක ඔය ගීත රචනා පැත්ත ගත්තොත් එහෙම ඔය හුඟ දෙනෙකුට කතාබහ වෙච්ච මාතෘකාවක් තමයි ඔය අනංගවාදය කියන දේ. අබේසේකර පරම්පරාවෙම ඇති කරගත්ත ගීපද සංකල්පනා හටනක්නේ. ඔතෙන්ද මැදි වුණේ එච්.ආර්. ජෝතිපාලයි මිල්ටන් පෙරේරායි. හැබැයි මේ අනංගවාදය ගැන මතක් කරන වෙලාවක් නෙමෙයි. නමුත් මිල්ටන්ගේ ගී හඬ කරුණාරත් අබේසේකරයන් ගැන කතා කරනකොට නොගෙවුණා නම් ඒක ලොකු අඩුවක්. ඒ නිසා තමයි අපි චලකට එන්න කිව්වේ. අද මේ සංගීත පාමුලේ මිල්ටන් පෙරේරා වෙනුවෙන් මේ උත්තමාචාර්ය කරුණාරත් අබේසේකරයන් පුත කරන්න. Thank you.
මිල්ටන් පෙරේරාගේ මේ ගී අපිට ඇහෙනකොට ඇත්තටම මේ දයාවේසේකර මහත්මයා මේ අනංගවාදය ගැන මට පොඩ්ඩක් අහන්න හිතෙනවා. මොකද මේක මේ මිල්ටන් පෙරේරා සහ එච්.ආර්. ජෝතිපාල අතර ඇති කරන්න ගිය වාදයක්ද, එහෙම නැත්නම් පවුලේ අබේසේකර සහෝදර දෙන්න අතර ඇති වෙච්ච වාදයක්ද, නැත්නම් මේ දෙකටම නැති කතන්දරයක්? දෙකටම නැති කතන්දරයක් වෙලා තියෙන දවසක් ද හැන්දෑවේ ජෝතිපාල ඇවිල්ලා තිනවා අපේ ගෙදර ලුකු අයියලව කරු අයියලව ගීතයක් ලියා ගන්න. කරු අයියා හිටියේ නැහැ. ඉතින් පුංචි අයියා ගුණරත්න අයියා අහලා තිනවා මොකද ජෝති ආවේ කියලා. ගුණේ සින්දුවල් ලියා ගන්න ආවේ කරු අයියා ලව්වා. කරු අයියා නැ ගෙදර නැ මන් ලියන්නම් කියලා ලිව්වා. අනංගයා මං අනංගයා මං ගීතේ ලිව්වා. ඉතින් ගීතේ හොඟ ප්‍රසිද්ධ වුණා. මිනිස්සු පිට කැමති වුණා. මිල්ටන් කොහොම හරි කරු අයියා ළඟට ගිහිල්ලා තියෙනවා බලන්නකෝ මේ සින්දුව හොඳට යනවා. කරු අයියා කියලා තියෙනවා දෙමු මේකට උත්තරයක්. කරු අයියා ලිව්වා සුපෙම් ලොවේ කුසුම් සරා මල් සරා ඔය අනංගයා තමයි මහප්පෙම් හොරා කියලා. දැන් වාදි පටන් ගත්තා. ඒකම ආයිත් ගිහිල්ලා පුංචි බාප ළඟට ගියා නේ, ගුණරත්න අය ළඟට ගියා ජෝති. ඒකට ලිව්වා පෙම්මතුන්ට සරණේ අනංගයා මමනේ කියලා. ඒකට ආයිත් උත්තරයක් ලිව්වා කරු අය. දැන් මේ අතරේ මිනිස්සු හිතුවා එක්කෝ අපේ මේ අයියල දෙන්නගේ ගස්ටනයක්, එහෙම නැත්නම් ජෝති මිල්ටන්වි මොකක් හරි ප්‍රශ්න. මොකද රසිකයෝ දෙපැත්තට බෙදනවා නේද? දෙපැත්තට බෙදිලා සමහරු අනංගයට කැමති සමහරු කැමති නැහැ. ඒකමන මේක කැපිලා යන්න තමයි මට තාත්තා ලිව්වේනේ අන්තිම සින්දුව. සහෝදරයෝ දෙන්න එකතු වෙලා එක සින්දුවක් ලිව්වා. අපි සන්තෝෂයෙන් ඉන්නේ එක හැලියේ බත් කන්නේ අයියා මල්ලි වාගේ කියලා. ඒකෙන් මිනිස්සු දැනගත්ත මේ අයියා මලෝ අතරවත් මේ ගායකයින් දෙදෙනා අතරවත් කිසිම ප්‍රශ්නයක් නොතිබුණ බව. කරුණරත්න අබේසේකරයන් පිළිබඳව සඳහන් කිරීමේදී ඔහුගේ ගීත සාහිත්‍යයේ වඩාත් වැදගත් ඉමක් සමීප කරන්න පුළුවන් තැනක් තමයි ළමා ගීත. එකක් අර කරුවයාගේ ළමා පිටියෙන් ලැබුණු ලැබුණු ආභාෂය වෙන්නට පුළුවන්. නමුත් කරුණරත්න අබේසේකර යනොත් මේ කුඩා දරුවන් වෙනුවෙන් වැඩසටහන් ඉදිරිපත් කිරීමේ හසල හැකියාවක් තිබෙන කෙනෙක්. දිලිපේ ගැන කතා කළොත් ඔබ කුඩා කල මා කුඩා කල තාත්තා ළමා පිටියක එන ඊට පස්සේ නමුත් ඒ කාලේ එනකොටත් තාත්තලා 50 ගණන් වල කරපු සින්දු තමයි ළමා ගී හැටියට තිබුණේ. ඒ ළමා ගී අරගෙන බැලුවම පේන අර මං කලින් කියපු දෙයමයි ළමයෙක්ගේ මුවෙන් පිට වෙන්න ඕනේ වචන මොනවද කියලා බලලා ලියන්නේ. දැන් සමහර ළමා ගී පසු කාලෙක වැඩිහිටි ගී බාට ගායකයන් ගායනා කළේ ගී බාට පත් වුණා. එතකොට ඒත් එක්කම දැන් මට හොඳට මතක දෙයක් තමයි ඒ කාලේට එන ජනප්‍රිය ශිල්පීන්ලව ළමා ගීයක් ගායනා කරන්න උත්සුක වුණා. දැන් මිල්ටන් පෙරේරා මහත්මයා සමග මේ මුළු ලොව ලැබුණත් ඒ ගීත. එතකොට මට මතකයි ජෝතිපාල මහත්මයාත් එක්ක කිව්වා තවත් ළමා ශිල්පිනියක් එක්ක අම්මා පෙම්බර ඒ හා සමාන ගීත. ඉතින් මේ හැමතිස්සෙම මේ ළමයි වෙනුවෙන් ගීත ලියන එක ගොඩක් ප්‍රිය කරලා තියෙනවා. දැන් ඒවයි පාවිච්චි කරන වචනයි. දැන් එන්න මදනාලේ ගීතය ලියන්නේ මේ සුළඟ ගැන. එතකොට කියන්න සුළඟේ ලියනවා ඒ රූපකේම පාවිච්චි කරලා ළමයින්ට. එහි පාවිච්චි කරන වචන ඉතාම බොහොම ලස්සන. මේ අන්තිමට කියනවා මේ සුළඟයි ළමයා අතර මේ දෙබසක් නෑනේ අර ළමයා අහන ප්‍රශ්න සුරඟ උත්තර දීලා අන්තිමට බැරි මිතන කියන ඔබත් ළමයා මේ අහන්නේ මොනවද බන්දා. ඒ අර ඒ තැනට සුදුසු ඒ ගායනා කරන කෙනාට වඩාත්ම උචිත විදිහට ලියන්න උත්සුක වෙලා තියෙනවා. මේ ළමා ගීත සාහිත්‍ය අද වෙනකොට ඒක සාහිත්‍යයක් හැටියට
මැරිලා ගිහිල්ලා තියෙන තත්ත්වයක තියෙන එක ළමා ගීත ලියවෙන්නෙම නැත් තත්ත්වේ. ඒක අපි ඇත්තටම ස්වාධීන රූපවාහිනිය මේ බව හඳුනාගත්ත කන්නවනත් අබේසේකරයන්ගේ ළමා ගී එකතුව ප්‍රසංගයක් විදිහට කරපු එකම රූපවාහිනි නාලිකාව ස්වාධීන රූපවාහිනිය විතරයි. කන්නවනත් අබේසේකරයන්ගේ දැන්නිවාඩු කාලේ ප්‍රසංගය ඔබට මතක නම් නාලන්දා විද්‍යාලයේ පෙන්වුවා. නාලන්දා විද්‍යාලයේ පෙන්වුවේ. ඒ මතක සටහන් අපලංග සුර කිව තිබෙනවා අපි මේ සියල්ල එකතු කරන්නේ මේ අතීත මතක සටහන් එක්ක ජීවත් වෙන්න. මගේ එක වස්තුව ඔබයි දුවේ ඇත්තද තාත්තේ කිව්වට ගුණ කඳ නැත නිම්මා උනේ දෙක වාගේ ඔබේ අම්මා පාසනාවන් අවට අන්දරේ ලෝකයා දනි කතන්දරේ මාතමාගේ කවට අන්දරේ රාජවාසලේ රජවරුන් දැලේ පටලවා ගොරුවටයි විහිළුවක් කළේ සමසේරත් මහත්මයා දැන් නිවාඩු කාලේ කියලා ලියනවා කර්ණවලන්ත අබේසේකර ත්‍රිලාහාමි ගැන ගීතයක් ලියනවා ඒ වගේම ලේනගේ පිට උඩ ඉරිතුන ඇන්දේ කවුද කියලා අහනවා මේ ළමා ගීත අදටත් අපේ දරුවන් පවා ගායනා කරනවානේ එතකොට ඒ අතරතුර වෙන කවුරු ළමා ගීත ලිව්වේ නැද ඇයි කර්ණවලන්ත අබේසේකර ලිව්ව ගී මේ පරපුරෙන් පරපුරට පාවිච්චි කරා ඇත්තටම දැන් අපේ ළමා ගීත පිළිබඳ අපිට තියෙන ඉතිහාසය තමයි කුමාරතුංග මුනිදාස එස් මහින්ද හාමුදුරුවෝ ආනන්ද රාජ කරුණ වගේ මේ කොළඹගේ මුල් කවි පරපුරේ දැන් කුමාරතුංග මුනිදාස මහතා නම් ඔහුගේම නායකත්වයෙන් බිහි කරගත්ත හෙළහවුලේ නායකයා ඊට කලින් ওই ආනන්ද රාජ කරුණ සහ විශේෂයෙන් එස් මහින්ද හාමුදුරුව වගේ අයගේ ඒ රචනා තමයි මුල් කාලින ළමා කවි හැටියට අපට ඉතිරි වෙලා තියෙන්නේ. එයින් පස්සේ ඇත්තටම අපට ළමා ගී කියලා ගීත ගණයක් ගැන කතා කරන්නට අවකාශ සැලසෙන්නේ විශේෂයෙන් මේ කරුණාරත් අබේසේකර වැනි ගීත රචකයන් ළමා පිටිය ඔස්සේ ඒ බිහිවුණු ගායක ගායිකාවන් සඳහා ලියු අර ඔබ සඳහන් කරපු ආකාරයේ ඒ ජනප්‍රිය ගීතමාලාව නිසා කනගාටුවට කාරණය තමයි අද ඔබ සඳහන් කරපු විදිහටම අද එවැනි තත්ත්වයක් අද ළමයින්ට ඉතිරි වෙලා නැහැ. ඒක තමයි ඇත්තටම අපේ කිසියම් විදිහකට මේ ආමන්ත්‍රණය කළ යුතු ප්‍රශ්නයක් තමයි ඔබ මතු කළේ. අර මට මතකයි අපේ අම්මා කොළඹ ගිහිල්ලා එතන මතකයි. මට මතකයි ඔය ගීත ලියන අවදියේ ඔය 50 ගණන්වල තමයි ලිව්වේ ඔබ සඳහන් කළ ගීත. අනිත් මේකේ මේ විශේෂත්වය වන්නේ හුඟක් වෙලා අරගෙන ලියපු ගීත නෙවෙයි. අපි අර කතා බහට අහලා තිනවනේ කන්වරත් අබේසේකරයන් බොනට්ටු උඩ තබා ගීත ලිවීමේ හසල හැකියාවක් ඇති නිර්මාණ ශිල්පී. හැබැයි ඒක ඇත්තටම ඒ බොනට්ටුව පිළිබඳ ජනශ්‍රෝතිය විශේෂයෙන් ධර්මදාස වල්පොල ඒ වගේම එච් ආර් ජෝතිපාල කියන ප්‍රමුඛ ගායකයන් දෙදෙනාම මේ
සඳහන් කරලා තියෙනවා මේ කාර්බොනට් එක උඩ තියලා සින්දු ලිව්වයි කියලා. ඔව්. දැන් මේක හුඟක් වෙලාවට කරුණාරත් අබේසේකර සුරින්ගේ ගීත රචනා කෞශල්‍යය සහ ඒ ක්ෂණිකව ගීත ලිවීම කියන ඒ කාරණේ සනාථ කරන්න යොදා ගන්න ජනශ්‍රුතියක්. ඒක ඇත්තටම මේ බොනට් එක උඩ සින්දු ලියනවා කියන කතාව. ඒ කියන්නේ මොතේ ලියා දෙන්න තමයි. ඒක එක්තරා විදිහකට මේ මම හිතන්නේ හානිකර විවේචනයක් කියලාත් පාවිච්චි වුණා කියලා මට හිතෙනවා. මොකද ඇත්තට බොනට් එකක් උඩ තියලා සින්දුවක් ලියනවා කියන එක නෙමෙයි එතන අපිට වැදගත්කම් වෙන්නේ. ඒ කියන්නේ ක්ෂණිකව ගීතයක් රචනා කිරීමට තිබුණු ඒ කෞශල්‍ය සහ ඒ ඉල්ලීමට ඒ කිසියම් ගායකයෙකුගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම. නමුත් මේ කාර්බොනට් එකක් උඩ තියලා තිබ්බද ගහක් යට තිබ්බද දවස් කීයක් ගත කරාද කොතනද ලිව්වේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මේ ගීතයේ තිබෙන හරය හරය සහ ඒ තියෙන ගායක කරුණාරත් අබේසේකරයන් ඔබ කිව්වා කර හරි ඔබ කිව්වා කර කරුණාරත් අබේසේකරයන් මොනතරම් සාහිත්‍ය පරිශීලනය කළ තිබෙනවද උත්තර බලමු. ලතා වල්පොළ මහත්මිය ගායනා කරන මේ ගීතය පස්සේ Oh, yeah.
ඇතරම රතාවල් පොල දැන් අවුරුදු 76ක් ආවගේ ජීවිතේ 76 වෙනි මංසල පහු කරමින් සිටින්නේ. ඒ අවුරුදු 76නොත් අවුරුදු 63ක් නෑව රසික ඔබ වෙනුවෙන් ගීත ගායනා කරලා තිබෙනවා. ඉතින් ඒ ජීවිත කාලය තුළ ඔබ ඇයට මොනතරම්නම් පින් දෙන්නද මේ කටහඬෙන් ඔබ මොනතරම්නම් සැනහෙන්නේ නැද්ද? අපි හැමෝම ඇයට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. ඇයගේ මේ හඬ තවදුරටත් ශක්තිමත් වෙලා තව චිරාගත කාලයක් අප වෙනුවෙන් ගායන්න හැකියාව ලැබෙව කියලා, අපේ දරුවන් වෙනුවෙන් ගායන්න හැකියාව ලැබෙව කියලා. මම හිතන්නේ ඒක ඉතාම වටින සත්‍යයක් මේ වැඩසටහන තුළ. බොහොම ස්තුතියි ඒ සහභාගීත්වය වෙනුවෙන්. අපි කතා කරමින් සිටියේ කරුණානන්ද අබිසේකරන් පිළිබඳ ඔහුගේ ගීත නිර්මාණ පිළිබඳ සහ අපි නවත්වපු තැනක් සහ තිතක් තිබ්බ තැනක් තිබ්බා. මේ ගීතය මම හිතන්නේ මේ මාලනීට කිව්වේ, මාලනී පම්තේකට කිව්වේ. අවසෝ ආදරේ චිත්‍රපටයේ සරද්දසනායක සංගීතය. ඒක හොඳ තැනක්. අපි අර කතාබහේ නැවතුවේ කරුණානන්ද අබිසේකර මොනතරම්නම් සාහිත්‍ය පරිශීණය කළ තිබේද ඔහුගේ ගීත රචනා තුර. සමන්ත ඉරන් මහත්මයා මෙතන ඔබ ප්‍රවිෂ්ටයක් ගන්න කොහොමද? ඔව්, ඇත්තටම දැන් මුලදීම අපි සඳහන් කරා මේ කරුණානන්ද අබිසේකර ගීත ලියන්න කලින් කවි ලිව්වයි කියලා. ඔව්, කොළඹ යුගයේ කවියෙක්ද? ඔව්, ඇත්තටම මේ ඔහුගේ ඒ කවිත්වය ඔහුගේ හැම ගීතයකින්ම ප්‍රකටව අපිට පේනෙන්න තියෙනවා. අභාග්‍යය තමයි අර අප මුලිනුත් ඒ කෙටියෙන් සඳහන් කරා ඔහුට ගීත ලියන්න සිදුණු වකවානුව. ඒ වකවානුව තුළ ගීත ලිව්වේ කොහොමද කියන එක, ඒ දෙබස් කැවූ චිත්‍රපටවලට විශේෂයෙන් දකුණු ඉන්දියානු බලපෑම අතිශය රූක්ෂ ලෙස දරුණු ලෙස අපේ සිනමා කර්මාන්තය වසාගෙන තිබුණු අවධියක තමයි ගීත ලිව්වේ. හුඟක් අවස්ථාවල ඒ උපුටා දුන්නු තනු අනුව තමයි ගීත ලියන්න සිද්ධ වුණේ. ඉතින් මෙන්න මේ ඛේදනීය තත්ත්වය තුළ තමයි ඔහු ඒ අභියෝගයට මුහුණ පෑවේ. ඇත්තටම එක්තරා අවස්ථාවක කරුණානන්ද අබිසේකර සඳහන් කරලා තියෙනවා ප්‍රේම ගීත රචනා කරන්න ගිහිල්ලා. මේ පෙම් කියන වචනය, ප්‍රේම කියන වචනය කොච්චර වාර ගානක් පාවිච්චි කරන්න එය මේ ඒ නිෂ්පාදකවරු ඒ අයට උපදෙස් දුන්නද කියලා. ඒ කියන්නේ ප්‍රේමයේ ප්‍රකාශ කළේ ප්‍රේමය කියන වචනෙන්, පෙම් කියන වචනෙන්. මම හිතන්නේ මම මීට හුඟක් කලින් අවස්ථාවක මේ කාරණේ ගැන සඳහන් කරලා තියෙනවා. දැන් ඒ කාලේ මේ චිත්‍රපට ගීතවල මේ කොහොමද පෙම්වතා පෙම්වතිය ආමන්ත්‍රණය කළේ කියලා. පෙම් රාජයා මා ඔබේ සුදා, ප්‍රේම රාජිනි ප්‍රේම බෘංග රාජයා, රන් කඳේ පෙම් පෙම් ලොවේ රූපිකා, ප්‍රිය දේහිනි කෝමල ප්‍රේම සුදා, ප්‍රේම සුරදේවයා රජින ප්‍රිය මාලා, සුදෝ සුදු රන් කඳේ ඔබ වේ මගේ පෙම් අනංගයා, ඔබ වේ පෙම් රාණි. ඒ දවසල මේ දෙමළ ද්‍රවිඩ මියුසික් ඩිරෙක්ටර්ල මගෙන් අහනවා උඹලගේ භාෂාව පෙම්ත තියෙන කියලා. ඉතින් මම උඹලගේ භාෂාවේ කාදල් නැති චිත්‍රපට උඹලගේ කාදල් තමයි අපේ මේ මේ පෙම් කියන්නේ කියලා. සමහර අවස්ථාවල ලෝකේ නයන රසයේ පෙම්. ඔව්, සමහර අවස්ථාවල මේ ආමන්ත්‍රණය කළා ප්‍රේමාදරි මා සී මා ඔබේ සී දේවි මා ප්‍රේමී, ප්‍රේමී වේ හඳ හාමි මගේ, පෙම් මැණික මගේ, රන් කඳ පෙම මාගේ, මා ප්‍රේම් චන්ද්‍රයා, රති දේවි, අනංග රාජා, දෝනි කාමරාජා මගේ ප්‍රේම පූසාරි, ප්‍රේම පූසාරි රාජා මගේ ප්‍රේම පූසාරි. දැන් මේ වගේ වචන පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ කාලේ අතර මේ ප්‍රේමය ප්‍රකාශකරන මේ ඒ අයට ගීත රචකයන්ට උපදෙස් දුන්නේ ඒ විදිහට. ඉතින් ඒ එවැනි තත්ත්වයන් තව අතරම ඒ කාලේ ගීත පටිගත කිරීම හා සම්බන්ධව ඉතාම මේ රසවත් සිදුවීම් තියෙනවා. මේ ගීත රචකයන් කොච්චර දුෂ්කරතාවලට මුහුණ පෑවද කියලා ගීත ලියන්න ගිහිල්ලා. ඒ නිසා ඇත්තටම කරුණානන්ද අබිසේකර මේ ගීත රචනා කරන්න ඒ ඒ ඒ කාලවකවානු තුළ මුහුණ පාපු අභියෝගයත් එක්ක සලකනකොට ඔහුගේ කවිත්වය මම හිතන්නේ මේ විශේෂයෙන් ස්වතන්ත්‍ර තනු අනුව ගීත රචනා කරන්න ලැබිච්ච වකවානු තුළ විශේෂයෙන් ওই දස්කම් වගේ චිත්‍රපටයක ගීත රචනා කරන්න ලැබුණ අවස්ථාවල ඊළඟ අමරදේවයන් සමග, කේමදාසයන් සමග, රොක්සාමි මුත්තුසාමි ඒ වගේ අය සමග, සංගීතඥයන් සමග ස්වතන්ත්‍ර තනු අනුව ගීත රචනා කරන්න ලැබුණු ඒ අවස්ථාවලදී ඔහුගේ කවිත්වය ඉතාම බැබළුණු අවස්ථා හැටියට අපිට සලකන්න පුළුවන්. අනෙක් එක තමයි ඔහු බොහෝ අවස්ථාවල මම හිතනවා අවසාන කාලේ එක කවියක් ලිව්වා මේ ආයුදායකයාණනේ සානුකම්පා පාමිනේ මගේ ජීවිතයෙන් පලාගේ දසවසක් මට දුන වැනේ කියලා.
ඒ එතුමා තුළ තිබිච්ච ඒ ආයුධායකයන්ට කියනමට තව දස වසක් දෙන තව මට තව බොහෝ දේවල් කරන්න තියෙනවා. මම ඇත්තටම ඒ කවිත්වය අපිට එහි නියම් ඵලය අපිට ලබා ගන්න නොහැකුණා කියන ඒ වගේ අදහසක් අපිට දැනෙනවා සමහර අවස්ථාවලදී. තවත් ඔහු ජීවත් වුණා නම් සමහරට ඔහුගේ ජීවිතයත් ඔහුට තට්ටු කරලා කියන්නේ නැති මට තව ටිකක් ඉන්න තියෙනවා නම් මට මීට වඩා දෙයක් කරන්න පුළුවන්. ඒක ලිව්වෙත් මං හිතන්නේ අයිය නැති වෙන මාස කීපයකට වගේ ඉස්සෙල්ලා නේද? නෑ මට මේ බොහොම මෑතකදී මට හම්බෙච්ච රසිකයෙක් කිව්වා මේ තම සාමාන්‍ය රසිකයෙක්. ඔහු කිව්වා මේ වරක් අපිට කතා කරන්න හම්බෙලා තියෙනවා තාත්තත් එක්ක. තාත්ත කිව්ලු මේ මට මේ කියන්න තියෙන දේවල් ගොඩක් ඔය කොහේ හරි ගීතයක ලියලා ඇති කියලා. ඒ කියන්නේ ඔහු ඉතාම කෙටියෙන් ගොඩක් දේවල් කියන්න පුළුවන් දක්ෂකමක් තිබිච්ච කෙනෙක්. එක අවස්ථාවක ඔහු වැඩිපුර මේ සම්මුඛ සාකච්ඡාවෙම ලබා දීලා නැහැ නිර්මාණ ගැන. ඔහුගේ එක අවස්ථාවක ඇහුවම ගීතයක් කොහොමද ඔහු දකින්නේ කියලා ඔහු බොහොම ඉතාම සරල උදාහරණයකින් ඔහු කියනවා නෙලන්න බැරි මල් කඩන්න බැරි මල් වුණොත් එතන ගීතයක් නැහැ කියලා. ඒක හරි. එච්.ආර්. ජෝතිපාලගේ ගීත ලයිස්ට් එක වත්තේම ඔය දිය පොදක්. එතකොට ඔබ දැකුමෙන් මාසිත ලැබුවේ නේද? දැන් ගායනා කරන්න සූදානම් වෙන සිරින ටච් මහලක් ගීතය. ඔබ නිදන්න ඔබ නිදන්න වගේ ගීත. මේ හැම ගීතයක් තුළම එච්.ආර්. ජෝතිපාල අලුත් නැම්මකින් අලුත් සිරියාවකින් සමාජගත කරපු ගීත. ඔහු ගායනා කරපු ගීතත් එක්ක සසසන බලනකොට. ඒ නිසා කඩවනත් අබේසේකරයන් එච්.ආර්. ජෝතිපාල මිල්ටන් පෙරේරා කියන මේ චරිත දෙකම වඩාත් හොඳින් රසිකයන්ට උද්දීපනය කළ පොදු ජනතාව අතර ගිහිල්ලා උස්සල තියන්න සැලැස්සුවේ කරුවය ගීපද රචනා කියලා මට නම් හිතෙන්නේ. හැබැයි කොච්චර හින්දි තනුවලට හින්දි තනු වුණාට ඒ වචන වලින් ඒ සින්දුව ගීත ගායනා කරාට පස්සේ ඒක තනිකරම මේ අපේම ගීතයක් වගේ තමයි ඒක. සමාලේවා තියෙනවා හින්දි ගීතයට වැඩිය ජනප්‍රිය වෙච්ච සිංහල ගීත. එච්.ආර්. ජෝතිපාලගේ ගීතයක් ගැනම සඳහන් කරපු නිසාම අපි කිස්සිරිගෙන් සහයෝගය ලබා ගනිමු. ඒ මතක සටහන් මෙතෙන්දම අවබෝධ කරගන්න. සෙනෙහසට හිමි සහසේ ගැවෙන්න අරමට ඊසයක් අඳිමි. තජ් මහලක් තනවන්න නෑ මට ඔබ සෙනෙහසට හිමි සහසේ ගැවෙන්න අරමට ඊසයක් වඳිමි. ඔබ
විදාලය රජ මහලක් තනවන්න නෑ මට ඔබෙ සෙනෙහසට හිමි හිසහසේ ගැවෙන්න තරමට හිසයක් බඳිමි යමියනතුරු තිමිරලියක මගෙලෝ තිනිසුරු තරුපති සහතරු ඔබ යමියනතුරු රජ මහලක් තනවන්න නෑ මට ඔබ සෙනෙහසට හිමි හිසහසේ ගැවෙන්න තරමට හිසයක් බඳිමි මහලක් තනවන්න නෑ මට ඔබෙ සෙනෙහසට හිමි හිසහසේ ගැවෙන්න තරමට ගීසයක් බඳිමි සරත් දසනායකගේ තනු නිර්මාණයන් විශේෂ තැනක් මේ ගීතේ මොකද මේ දැන් සාමාන්‍යයෙන් ගීපද රචකයේ ගීත ලියනවා මේවා ගායකින්ට ගායනා කරන්න ලබා දෙනවා හැබැයි සමහර වෙලාවට ගීතයක් එහෙම වෙලා එකම අවස්ථාවේදී එක්ක ගායකයෝ දෙන්නෙකුට යනවා එහෙම පටලැවිල්ලක් වුණොත් මොකද වෙන්නේ අන්න එහෙම පැටලිච්ච තැනක් තමයි මේ ටච් මහලක් ගීතයත් මං දිලිප මේක මතු කළා නම් හොඳයි අපේ රසිකයින් මොකද නූතන රසිකයා මේව දැනගන්න ඕන මං අහලා තියෙන හැටියට මේ ගීතයට කලින් වෙන පදමාලාවක් ලැබිලා චෝදිපල් මහත්මයා පටිගත කිරීම කරද්දි ඒ පටිගත කිරීම කරපු ශිල්පියා කියලා දෙනවා මේ ගීතේ ඊට කලින් මේ නාරද දිසාසේකර ගායනා කරා කියලා. ඊපස්සේ හොයලා බලනකොට ඇත්ත ඒ ගීතේ ගායනා කරලා තියෙන. ඒක නිසා එම තනුවටම වෙනත් පදමාලාවක් ලියන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි මේ ගීතේ දැන් ටච් මහල තමයි මේ දෙවෙනි ගීතේ. කලින් ගායනා කරලා ගියේ මේ භවයේද මොනද කියලා. ඒකේ අනිත් ලස්සන තැන තමයි මේ ගායකයන් දෙදෙනාගේම අවසානයේදී ඔවුන්ගේ ප්‍රියතම ගීතය බවට පත් වුණේ එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ මේ රජ මහලක් ගීතය. නාරද දිසාසේකර මහත්මයා ඔහු සඳහන් කරලා දෙනවා ඔහුගේ ගීත අතරින් ඔහු වඩාත්ම ප්‍රිය කරන ගීතය මේ භවයේදී. තවත් විශේෂණයක් තියෙනවා. නාරද දිසාසේකරයන් මේ භවයේදී මුළු දියදහරේ ගීතය අවසන් වරට ගායනා කරන්නේ කරුණාරත් අබේසේකරයන්ගේ ගුණ සමරුව වෙනුවෙන්. ඒ සඳවට රන්තරු ප්‍රසංගය ආනන්ද විද්‍යාලයේ පැවති. ස්වාධීන රූපහානි මාධ්‍යාලයේ තමයි මෙහි නිල මාධ්‍ය නායකත්වයේ දැරුවේ. එතනදී නාරද දිසාසේකරයන් අවසන් වරට ගැයූ ගීතය තමයි ඔහු ජීවිතුන් අතර සිටින කාලවකවානුවේ අවසන් වරට සජීවී ප්‍රසංගයක ගැයුණු ගීතය බවට පත් වුණේ. ඒ රූපසටහන් ඒ ගායනය ඉදිරිපත් කරපු ආකාරය අප සතුටු කරන නිසා සංගීතයේ උත්තමාචාර්ය උඩ හිමිනේ. අප ආයේ අවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මා සාගරයක් වූයේ මේ භවයේදී මුළු දිය දායේ එක තුන වෙනු ඇත අප ආයේ අවස නිවන දිය පොදක් මේ තරම් කාර්ය බහුල චරිතයක් දිලීප කොහොමද තමන්ගේ ජීවිතේ විවේකේ හොයාගත්තේ මට ඇත්තටම මේ මතක නැහැ ඔහු විවේකයෙන් ඉන්නවා ඒ කියන්නේ ඔහු ගීතයක් මෙන්න මේ වෙලාවේ මේ ගීතය ලිව්වා කියලා හිතන්නම නමුත් ඔහු ලියලා තියෙන ගීත සංඛ්‍යාව අරගෙන බලන මේ කොහේ ඉඳන් කොයි වෙලාවේ කොහොම ලිව්වද කියලා හිතාගන්න නමුත් නිතරම මේ පොතපත
ඔහුගේ අතේ පොතක් තිබුණා. එතරම් ඔහු පොතපත කියව බව තේරෙනවා මේ ගීත දිහා බැලුවම. තවමත් ඒ පොතපත අපේ ගෙදර තියෙනවා. ඔහුගේ ගීත අතරේ මේ පොතපතින් හොයාගත්තු දේවල් තියෙනවා. ඉතින් සර් අපි කතා වුණා වගේ කලින් මේ බොනට්ටුව මත තීරණ ලිව්වද, ඒක මේ රෑ දෙකට හරි ජාමේ නැගිටලා ලිව්වද කියන එක නෙමෙයි. කොහොම හරි බොහෝ අතින් මේ මේ ටික ලියවිලා තියෙනවා, ඒකට සාක්ෂිත් තියෙනවා. මට හිතා ගන්න බෑ කොහොමද කවදද ඒවා ලිව්වේ කියලා. තාපේසේකර මහත්මයා, දැන් කරුණ තාපේසේකර ගීත ලියනකොට මගේ ගීත කියන්න ඕනේ මෙන්න මේ පිරිස විතරයි. මම ගායකයෝ තෝරගන්නේ මෙහෙම. දැන් උඟක් අයට දැන් උඟා ගීත රචකයෝ සහ සංගීත වේදීන් පිළිබඳව අපි කතා කිරීමේදී යුක්ම ගොඩ නැගිලා තියෙනවානේ. එහෙම ගොඩ නැගුණු සහ සම්බන්ධතා තිබුණාද කරුණ තාපේසේකර ජීවිතේ? මම ගීත රචනා කරන්නේ මේ මෙන්න මේ මේ ශිල්පීන්ට කියලා. නෑ එහෙම නැහැ. ඉල්ලපු ඕන කෙනෙකුට ඔහු ගීත රචනා ප්‍රසිද්ධ ජනප්‍රිය ගායක ගායිකාවන්ට පමණක් නෙවෙයි, අතරමඟදී කවුරු හරි හම්බු වෙලා කරුවයමට සින්දුවල් ලියලා දෙන්න කිව්වොතින් දෙලද මෙහෙම කෙනෙක් පට මේ ලග්දිත් හම්බුනේ. දැන් කැනඩාවේ පදිංචි වෙලා ඉන්නේ. මරණ ගීකදී හම්බු වෙලා මට කිව්වා හදිස්සිය මේලිම ඒ විදිහට යාර මෙහෙම අහවලාට කියලා අය ගීත ලිවිනේ. කවුද ඇවිල්ලා ඉල්ලීමක් කළේ? අය ලිව්වා. අනිත් එක විශේෂයෙන් සඳහන් කරන්නට උනේ මම දන්න තරමට අය මුදලක් අය කළා නම් ගීපු ගීතයකට ඒ චිත්‍රපට නිෂ්පාදකයෙකුගෙන් පමණයි. මා දන්නා තරමට කිසිම සරල ගීයක් සඳහා කිසිම දවසක කිසිම ගායකයෙකුගෙන් ගායිකාවකින් සත පහක් ගත්තේ නැති බව මම හොඳාකාරව දන්නවා. ඒකට සාක්ෂි මම. ඇත්තටම මේ මේ කරු අයියා කවදාවත් අපින් සල්ලි අරන් නැහැ. මගේ සරල ගී වලට ගොඩාක් ගීත ලියලා තියෙනවා. ගීත හතරක් සරල ගී වලට කියන්න යනකොට ගීත තුනයි ලෑස්ති කරගෙන යන්නේ. එක ගීතයක් අඩුයි. ඉතින් හින්දි තනුවක් හිතේ තියාගෙන යනවා. ඉතින් කරු අයියාගේ පිටිපස්සෙන් යනවා අපි. ගිහලා කරු අයියා මේ ටියුන් එකක් තියෙනවා, මේ තනුවක් තියෙනවා, මේකට වචන ටික ඒ කාලේ ගොඩක් හින්දි තනු කිව්වනේ දාලා දෙන්න කියනකොට එන්න එන්න කියලා මේ චිත්‍ර ඒකේ චිත්‍රකාරයෙක් ඇතුළට ගිහිල්ලා පෑන අරගෙන මේ කනට කියන්න කියනවා සින්දුව මේ පැත්තේ. ඉතින් මම මේ පැත්තෙන් සින්දුව කියනවා, මුමුණනවා. එතකොට කරු අයියා මෙහෙම වචන දාගෙන යනවා. සින්දුව මුමුණලා ඉවරෙනකොට, ගීතය ඉවරෙනකොට කරු අයියා වචන ටික දාලත් ඉවරයි. ඉතින් ඒ වගේ දක්ෂතා අනිත් අර කිව්වා වගේ කිසි කෙනෙක් කරු අයියා තේරුවේ නැහැ. මේ කට්ටියට විතරයි මම සින්දු ලියන්නේ මේ එහෙම නැහැ. ඕනම ආදුනිකයෙක් වුණත් ගිහිල්ලා සරත් කරු අයියට කිව්වොත් ගීතයක් ලියලා දෙන්න කියලා ඒක නොපිරිහෙලා ඒක ඉටු තෝරපු අවස්ථාවක් තියුණා නම් තිබුණේ ළමා මණ්ඩපයේදී විතරයි ගීතය ලියලා අයියා කියනවා මේක ඉන්ද්‍රාණි ඔයාට, මේක චන්ද්‍රාණි ඔයාට හොඳයි, ඇන්ජලින් මේක ඔයාට. ඒ විදිහට ගීතය ලියලා ඔයා මේක කියන්න කෙතර ඩීඩී ඩනිය අයියා ඒ වගේ කට්ටිය ඒ වෙලාවෙ මේකට මේ මේ තනුව හදනවා. ඒ ඒ වගේ අවස්ථාවකදී එයා ඒ ගීතයේ අනුව එයාට තේරෙනවා මේක වැඩිම ලස්සනට කියන්න පුළුවන් අහවලට කියලා. ඒ පුංචි කාලේ ඒ ළමයින්ට කරපු දෙයක් අරෙන්න කවදාකවත් එයාට මේ විශේෂයෙන් ඒ වගේම මේ ගීත ඉතිහාසය අරගෙන බැලුවොත් විවිධ ගායකයන් සමග ඔහු වැඩ කළා තියෙනවා ඉතාම දීර්ඝ වශයෙන්. දැන් මිල්ටන් මල්ලවාරච්චිට ගීත විශාල සංඛ්‍යාවක් තියෙනවා. ධර්මදාස ලතා යුවලට විශාල ගීත සංඛ්‍යාවක්. ඒ කියන්නේ MS ප්‍රනාන්දුට, CT ප්‍රනාන්දුට, නාර දිසාසේකර, ෆෙඩි සිල්වා, මොයිදින් බෙග්මාස්, මිල්ටන් පෙරේරා, එතකොට සිසිර ඉන්ද්‍රානියෝල, සනත් නන්සේකර. ඒක දින්දවනකොට එයා කියනවා මේ ඈන්න නැති ඒවා හොයන්න කියලා. කියලා කොහොම හරි ඇයන්න ගියන් නැතිව හොයාගන්න. හොඳයි. අපි තව ගීතයක් අහන්න මේ අවස්ථාව කරගනිමු. මේ ගුවන් තොටිල්ලේ කියන ගීතය මම කැමති ගායනා කරනවා නම් සුජාත අත්තනායක ගායනා කරන ලද්ද. මම හිතනවා මේ වෙලාවක් වේවි ඒ රසෙම දෙන්න අපිට. Yeah.
කරුණාරත්න අබේසේකරයන් ගුවන්විදුලියේදී ඉදිරිපත් කරන වැඩසටහන මේ තව පැත්තක්. රසිකයා හිටින්නේ ඔහුගේ ගීපද රචනා වගේම ඔහු ගුවන්විදුලි නිවේදකයෙක් විදිහට හඳුනා ගැනීම තුළ. මම හිතන්නේ මෙතෙන්දී ප්‍රධාන වශයෙන් බලපෑවේ අයගේ කටහඬ. පෞරුෂය ඒ වගේම මේ හඬ. තවම එවැනි හඬක් අනුකරණය කරන්නටවත් කෙනෙක් දක්ෂ වෙලා තියෙනවා කියලා මට හිතා ගන්න අමාරුයි. තාමත් ඔය සමහර වෙළඳ මේ වැඩසටහන් වල නෙවෙයි මේ කමර්ෂල්ස් තාම මේ ඇහෙනවා හඬ ඒ විදිහටම. නමුත් කිසිම කෙනෙකුට කවදාකවත් අනුකරණය කරන්න ලැබිලා නැහැ. ඒ වගේම අපි කියමු දැන් විවිධ ප්‍රසංගයක සමහර අවස්ථාවන්හිදී පමා වෙලා අපි විවිධ ප්‍රසංගයක් පටන් ගත්තාම මිනිස්සු හූ තියනවා, කෑ ගහනවා, කලබල වෙනවා. අයියා ගිහිල්ලා එක කවියයි කියන්නේ, කවියකින් පටන් ගත්තම අර සියලු දෙනාම නිශ්ශබ්ද වෙනවා. ඒ ඒ පෞරුෂය ඔබ කිව්වාක් මෙන්, ඒ වගේම හඬ, ඒ වගේම මේ ඉදිරිපත් කරන ආකාරය, ඒ වගේම වචන උච්චාරණය මේ වගේ දේවල් ඉගෙන ගන්න අයියා මට මතක හැටියට මාලිගා කන්දේ විද්‍යෝද්ද පිරිවෙනේ ස්වාමින් වහන්සේලා ළඟට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා තමයි ඒ භාෂාව ඒ අයියවරුන් ප්‍රගුණ කරන්නට පුළුවන් වුණේ. ඉතින් මගේ අදහසේ හැටියට ඔය සියල්ලම එකට එකතු වීමේ ප්‍රතිඵලයක් තමයි ඔය විදිහේ නිවේදකෙක් බවට ඔහු පත් වුණේ. ලංකා ඉතිහාසයේ ඔහු මම දන්න තරමින් මේ මේ දාපසේකර මහත්මයා ඔහු උඩුගුවනේ සිට සජීවී විස්තර ප්‍රචාරය කරන පළවෙනි ගුවන්විදුලි නිවේදකයා. ආ, පුංචි පාපත් කළා නේද? අර කොළඹ ප්‍රදර්ශනයේ ගිහින්. ඒකත් අනිත් එක බණ්ඩාරනායක SWRD බණ්ඩාරනායක මහතාගේ අභාවය, DS සේනානායක මහත්මයාගේ අභාවය, ඒ වගේ සමහර මතක සටහන් තියෙනවා ඔහුගේ ඒ වාග් චාතුර්ය සහ ඒ නිවේදන හැකියාව පෙන්නුම් කරපු. අනිත් එක ඇත්තට මම හිතන්නේ අර දයාබිසේර මහත්මයා මතක් කරා මේ නිවේදකයෙකු සතු විය යුතුව තියෙන මේ භාෂා කුසලතාව කියන එක. ඒක මම හිතන්නේ අද දවසේ අපි ඒක වෙනම සාකච්ඡා කළ යුතු තරමේ මාතෘකාවක්. ඇත්තට මේ ජනමාධ්‍යවේදීන් හැටියට මේ අද නාලිකා බහුලයි, ගුවන්විදුලි නාලිකා, රූපවාහිනී නාලිකා, අද මේවයි නිවේදක නිවේදිකා අප සියලු දෙනාම පිළිගන්න කාරණයක් තමයි මේ අගාධ ගත වෙලා තියෙන්නේ. මේ 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 භාෂාව භාවිත කිරීම පිළිබඳ මේ සංසිද්ධිය එක විශාල ප්‍රශ්නයක්, ආමන්ත්‍රණය කළ යුතු ව්‍යාධියක් බවට පත් වෙලා තියෙන්නේ. ක්‍රිකට් විස්තර විචාරකයා වුණත් අයියා සිංහල ක්‍රිකට් විස්තර විචාරකයා, එයා තමයි ඔය සමහර වචන සිංහලට හඳුන්වලා දුන්නේ. ඒකත් විශේෂ තැනක්. ඉතින් මේ වගේ එකීමකී මුගක් උදාහරණ අපිට ඔහුගේ නිවේදන ශෛලිය තුළ ගුණනගන්න පුළුවන්. ඔහු සජීවී බව වඩාත් හොඳින් ආරක්ෂා කරන්න මුගක් උත්සාහගත් චරිතයක් කියලා අපිට හිතෙනවා. ඒ හඬ සහ ඔහු කරන වැඩසටහන් වල සංරක්ෂණ පටි අපි අහලා බලපුවාම මම අහන්න හිටියේ කරුණාරත්න අබේසේකරට ගුවන්විදුලි මාධ්‍ය තුළ පරමාදර්ශී චරිත හිටියට. දැන් අපි කිව්වොත් අපිට පෙර අපි අහලා තියෙන ගුවන්විදුලි චරිත අපිට පරමාදර්ශීනේ. අපි අයගේ යම් යම් කොටස් අපි අපේ ජීවිතය කොටගෙන අපි ඔස්සේ අලුත් ආභාෂයක් ගොඩනගන්න උත්සාහ කරනවා. කරුණාරත්න අබේසේකරයන්ට ගුවන්විදුලියේ හඬ පෞරුෂය මතු කරන්න පරමාදර්ශී චරිත හිටියද? මම නම් හිතන්නේ නැහැ එහෙම. ඔව්, ඔවුන් නිතරම ගරු කර තිදෙනෙක් හිටියා ගුවන්විදුලියේ. ඒක තමයි සිරි අයියා. ඔව්. අනිත් එක්ක තේවිස් ගුරුගේ මහත්මයා. එතුමාගේ නම තියෙන මැදිරිය DM කොළඹගේ මහත්මයා. මේ තුන්දෙනා ගැන ඔහු ඉතාම ගෞරවයෙන් සලකුවා. මේ ගුරුවරු වගේ මේ තිදෙනාම ජීවත් වෙලා හිටියා තාත්තා නැති වෙනකොට. ඒ තිදෙනාම මේ අපිට කියලා තියෙනවා මේ අපි ජීවත් වෙලා ඉඳෙද්දී තමයි මේ ගෝලය නැති වුණේ කියලා.
ඒවගේ ඔහුගේ මේ කටහඬ ගැන අපි කලින් කතා කරා. ඔහු දැනගෙන හිටිය ඔහුගේ කටහඬේ සීමාව මොකක්ද කියලා. දැන් අපි කලින් කතා වුණා මේ විරුදු ගායනා කරලා තියෙනවා කියලා. දැන් ඔහුට තිබිච්ච ජනප්‍රියත්වය, මේ අසීමිත ජනප්‍රියත්වය සහ ඔහුට තිබිච්ච ගුවන්විදුලි ඇතුලේ ඔහුට තිබිච්ච සිවිල් බලය පාවිච්චි කළා. ඔහුට බොහොම ලේසියෙන් ජනප්‍රිය ගායකයෙක් වෙන්න තිබුණා. නමුත් මං කනට අහලා තියෙනවා ඔහු ඔහුගේ මිත්‍රයන්ට කියනවා මේ මට සින්දු කියන්න බෑ කියලා. මේ ප්‍රශ්නය ඔහුගෙන් එක්තරා රසිකාවියක් මේ පත්‍රයේ මේ අහන මේ ප්‍රශ්න පිටුවක අහලා තියෙනවා. ඒක ඔබට හොඳට ගීත ලියන්න පුළුවන්. ඔබට තාම මිහිරි කටහඬක් තියෙනවා. ඇයි ඔබ ලියන ගීත ඔබම ගයන්නේ නැත්තේ කියලා. ඔහු ඒකට දෙන උත්තරේ තමයි මේ මාලාකාරයෙක් මාලා හදන්නේ Tamanට පළඳින්න නෙමෙයි කියලා. අපි මේ පැරණි චිත්‍රපට වංශ කතාවට යන්න ආයෙත් සූදානම් වෙන්නේ. ඩිංගිරිමැණික චිත්‍රපටේ සඳහන් වෙලා තියෙන මේ මියුරු ගීය අපේ මතකයේ රැඳෙන ගීතයක් බවට පත් වෙන්නේ අල්ලාජ් මොහිදින් බෙග් ගායන ශිල්පියා මේ ගීතය අපි අතර ජීවත් කරපු නිසා. හැබැයි ජීවත් කළේ කරුණාරත්න අබේසේකරයන් ලියූ වචන. ඒවට තමයි තනු නිර්මාණය වුණේ. ඉෂාක් ඉන්නෝ, ඉෂාක්ට අපි යලිත් ආරාධනා කරනවා සංගීත පාමුල කරුණාරත්න අබේසේකරයන් වෙනුවෙන් මේ ගීය ගයන්න කියලා. කලෝ පාට කිරෙහි කිරිහල් මුතුනේ මානල් නොපිපේ හිරු නොනගී අවර කිරෙහි අසලට නැනා නිලමැසි සේනා අසලට නැනා බෘංගය විසනලුමේ බෘංගය විසනලුමේ ඉරිහල් මුතුනේ මානල් නොපිපේ නිරු නොනගී අවර ගිරෙහි ජාතිය වටිනා සිංහලේ අභිමාන උදයමේ සිංහලේ ඒ දිනු ජාතිය වටිනා සිංහලේ අභිමාන උදයමේ සිංහලේ ඒ නිගා සිරිතේ ගෙලි හානොගයි දිනු දෙලි පරසිරිතේනි ඔබ හැලමැනි පරසිරිතේනි ඔබ හැලමැනි ඇයි දසෝකෙට හෙළුවේ ඔබ හැලමැනි ඇයි දසෝකෙට හෙළුවේ සෝකෙට හෙළුවේ
ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදකයා මහත් අභියෝගයකට මුහුණ දෙනවානේ. ඔව්. පිටපතෙන් ඉංග්‍රීසි. ඔව්. නිවේදකෙක් වෙන්න නම් ඉංග්‍රීසි දැනුම හොඳට තියෙන්නට ඕන. කන්නරත් අභිෂේක ක්‍රමයේ කොහොමද? අයිටතරන්නේ ඒ කාලේ හිටිය ප්‍රභාපරේර මහත්මිය, නන්ද ජයමාන මහත්මිය, එච් එම් ගුණසේකර මහත්මයා, ඇල්ෆ්‍රඩ් පෙරේර මහත්මයා මේ හැම කෙනෙකුටම හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබුණා. අවුරුදු 1950 කියන්නේ අපිට නිදහස ලැබිලා අවුරුදු 2-3කට පස්සේ. හැම දෙයක්ම කරුණු ඉංග්‍රීසියෙන්නේ. එතකොට ප්‍රවෘත්ති පිටපත සකස් වුණ ඉංග්‍රීසියෙන්. ගුවන්විදුලියේ වාහනේ ගෙදරට එනවා 3:00 විතර පාන්දර. මේ නිවේදක නිවේදිකාව මේ දවස්වල ගෙදරින් යන්නේ 3:00 කන්තෝරුවට ගිහිල්ලා 6 වෙනකොට අර ඉංග්‍රීසියෙන් සකස් කළ ප්‍රවෘත්ති පිටපත සිංහලට පරිවර්තනය කරලා 6ට කියවන්නට ඕන. ඉතින් ඒ කාලේ නිවේදකයෙක් හෝ නිවේදිකාවක් හිම ලිහිසි පාසු වුණේ නැහැ. මොකද ඇත්තටම හුඟක්ම නොයෙක් අන්දමේ පරීක්ෂණ වලට භාජන කරලයි. කරුවය වුණත් එකපාරටම නිවේදකයෙක් වුණේ නැහැ. රුපියල් 7 පඩියට සහන නිවේදකයෙක් හැටියටයි ගියේ. මාස 6කට පස්සේ ස්ථිර කළේ. ඒ නිසා තමයි අර යම්කිසි තත්ත්වයක් පවත්වාගෙන යන්නට පුළුවන් වුණේ ඒ කාලේ නිවේදකයෙක් හැටියට. මම හිතන්නේ ඒක වඩාත් වටින තැනක් සමාජයේ ඉදිරි ගමන ප්‍රගමණය කරන සම්නිවේදකින් පිළිබඳව සැලකීමේදී. දැන් මෙවැනි කාර්යබහුල චරිතයක්. ඔහුගේ ජීවිතේ ස්පාසුවක් ගත්තේ කොහොමද තමන්ට ලැබුණු වෙලාවල් වල? ඒ ගන්න ස්පාසුව මොන වගේ විදිහකටද ගත කළේ? ඔව්, තාත්තගේ පුරුද්දක් තිබ්බා මේ දවල්ට මේ බොහොම සුළු වෙලාවක් නිදා ගන්නවා. කොහේ හරි ගිහිල්ලා එනකම් ඒ අතරමැද තමයි ඒ වෙලාව හොයාගන්නේ. අනිදේ තමයි බොහොම කැමැත්තෙන් මේ පූජනීය ස්ථානවලට යනවා. ඒ වෙලාවට ඔහු වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. මේ සමහරවල් මේ අපිට හිතුනොත් එදා දවසේ අන් සීලුම් වැඩ නවත්තලා මේ පන්සලට යනවා. ගිහිල්ලා එහි ගත කරලා මහන්සියත් එක්ක කතා කරලා ඔහු නිතරම මේ අනිද්දේ තමයි ඔහු නිතරම මේ මිනිසුත් එක්ක කතා කරන්න හරි කැමති. අදටත් අපිට හමු වෙනවා උදවිය මේ මර්දානේ ඇස්වට්ටුවේ මේ ඔහුත් එක්ක කතා කරමින් සිටිය මතකයේ තියෙන උදවිය. ඒ උන්ගෙන් උකහාගත්තු දේවල් මම ගීතවලට යොදාගත්තු වාර අනන්තයි. මේ ඔව් අර ජනප්‍රිය ගීතයක් තියෙන වැඩ කරලා ඉවර වෙන දෙවියනේ කියලා. ඒ කියන්නේ මගේ මේ මගේ මව කිව්වා එක්තරා මේ සුප්‍රකට අවන්හලකට ගිහිල්ලා උන් එතන ඉඳෙද්දි මේ වේටර් කෙනෙකුගේ අතින් යම් බඳුනක් බිඳිලා තියෙනවා. එතකොට ඒ සියලුම දෙනා ඉස්සරහා මේ කලමනාකාර මහත්මයා බැනලා තියෙනවා මේ පඩියෙන් මේක අඩු කරනවා. ඒ වදන ඔහු ඒ ගීතේ හැමම යොදලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ තව මම රාහප් කතාවක් තමයි මේ අපේ ගෙවල් පාරෙන් යනවලු මේ එක්තරා තරුණියක්. ඇය යම්කිසි රෝගයකින් පෙළෙන නිසා ඇගේ මේ කුඩා සහෝදරයත් එක්ක තමයි හැමතිස්සෙම යන්නේ. ඒ නිමිත්තෙන් තමයි ඒ ලියලා තියෙන්නේ අර ජෝතිපාල මහත්මයා ගයනා මේ අරුන්දති මල්ලිමටද ගමන් බිමන් යන්න අදින් පසු මේ පාරේ ඔබ තනිව මේ වචන ගාපනේ එයා යන්නේ නැහැ නේ ඉන්දියාවට යන්නේ නැහැ නේ. ඉතින් ඉඳන් හදන්නේ කන්නඩේක ළඟට ගිහලා අරක දාලා ඒ විදිහට මේ වචන දාලා කියලා. ඉතින් මගෙන් අහනවා මේ කොහොමද මෙච්චර ලස්සනට මේ ඩබින් වචන ටික දන්නේ කියලා. දීපෙන් දීපේ දැල්ලේ දීපක දිජල් ගෑ කියන්නේ හරිම ලස්සනයි. හරි ඒ ගානට බුද්ධන් සරණ ගස්සාමේ තමයි. ඒ වගේම කළු දියදහර චිත්‍රපටයේ මාස්ටර්ස් ගීතේ එහෙම නේද? දැන් මේ පරිවර්තන අපිට මොන විදිහින්වත් සාමාන්‍ය සමාජයේ අත්විඳින්න නොලැබෙන විශේෂ අවස්ථාවක්. ඒ නිසායි ඔව් විශේෂ දුර්ලභ චරිතයක් වෙන්නේ. සූර්ය මට එක දෙයක් මතක් කරන්න ඔබ අපි දැන් කතා වුණා මේ බොහොම අමාරුවෙන් තමයි මේ වැඩ කරේ කියලා. තාත්තත් එච්.ආර්. ජෝතිපාල මහත්මයාත් පළමිනි උන් දෙදෙනා ඉස්සෙල්ලා මුණ ගැහිලා තියෙන්නේ එක්තරා චිත්‍රපටයකට පවත්වපු සම්මුඛ පරීක්ෂණයකදී. ජෝතිපාල මහත්මයා ගිහිල්ලා තියෙන්නේ කටහඬ පරීක්ෂණයට, තාත්තා ගිහිල්ලා තියෙන්නේ මේ ගීත රචනා පරීක්ෂණයට. මේ දෙන්නම එදා ඒ පරීක්ෂණයෙන් අසමත් වෙලා තියෙනවා. ඉතින් එහෙම අසමත් වෙච්ච දෙන්නේ තමයි පසු කාලේ සිංහල සිනමාවේ ජනප්‍රියම පසුබිම් ගායකයා සහ ජනප්‍රියම ගීත රචකයා වුණේ. නමුත් ඔවුන්ගේ මුණ ගැසීම් සිදු වෙලා තියෙන්නේ එතන. කන්නරත්න අබේසේකරන් මොන තරම් සාර්ථක විදිහට ප්‍රේමය අත්හදා බලා තිබෙනවද? ප්‍රේමය ඔහුගේ හදවතට දැනී තිබෙනවද? ඔහු ලියනවා, මදු මල ලෙස මුදු මගේ ප්‍රියාදර
මෙහෙරාවිය වෙතටයි මේ ගීතය හොඳට අහගෙන ඉන්න මොනතරම් අපූර්වට ප්‍රේමය ආමන්ත්‍රණය කරනවද කන්වරත්න අබේසේකරයන් මේ පද පෙළ තුළ මං හිතන්නේ ලංකාවේ ප්‍රේම ගීතය මොන යුගයේ කොයි විදිහට අපි විශ්ලේෂණය කළත් මේ ගීතය නම් විශිෂ්ටතම ගීතයක් ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියනයි මට ඇති එක සතුටයි සිතුවිලි බිහිවි තෙරපි එකිනෙක පැටලෙන්නේ කොහොම පටන්ගෙන මොන වලියන්නද නැත මට වැටහෙන්නේ කෙටියෙන් පවසමි මගේ ආදරී කීමට ඇති සැමදේ පරවිරජිනි එදා වගේ අද ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ මදුමල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි හිත ගොළු වෙනවා අත වෙවුලනවා හදවත ගැස්සෙනවා දෙක පිය වෙනවා වෙටියෙන් පවසමි මගේ ආදරී කීමට ඇති සැමදේ පරවිරජිනේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ මේ එදා වගේ තවත් ඔබට තවම මම ආදරේ ප්‍රේම ගීතයකට වචන යොදා ගැනීම සමන්තේරත් මහත්මයා මොන තරම් සාර්ථකව මේ ඉටු කොට තිබේද ඔව් ඇත්තටම අපි දන්නවා ගීතය කියන කලාව එහි විෂයක්ෂේත්‍රය ගත්තොත් එහි විශාල ප්‍රමාණයක් ආවරණය වෙලා තියෙන්නේ ප්‍රේමය සහ ඒ ආශ්‍රිත මනෝභාව ප්‍රකාශයට පත් කරන ගීත. අපි අහන ගීත සිය ගණනක් ගත්තොත් ඒ විශාල ප්‍රමාණයක මේ අන්තර්ගතය ප්‍රේම ගීත වලින් තමයි ආවේ. يعني ප්‍රේමය සහ ඒ ආශ්‍රිත මනෝභාව ප්‍රකාශයට පත් කරන ගීත. දැන් මේක පෙරාපර දෙදිගම ලක්ෂණයක් මේ ගීතය තුළ තියෙන. දැන් මේ මෙවැනි ගීතවල තියෙන හෙලිවන එක දෙයක් තමයි මේ ගීත රචකයා සතුව තියෙන ඒ අනන්‍යතාව. දැන් මේකට අද දවසේ හුඟක් වෙලාවට අපේ මේ හුඟක් අය පාවිච්චි කරන වචනයක් තියෙන මේ ලකුණ කියලා. අර ලකුණ මේ ලකුණ කියලා. මේ දැන් අද ක්ෂේත්‍රයට පිවිසෙන උදවියටත් ලකුණක් තියෙනවා. ඒ නිසා මේ ලකුණ කියන වචනේ අන්ත ජරා ජීර්ණ වෙච්ච හැල්ලු වෙච්ච වචනයක්. නමුත් මං හිතන්නේ එහි නියම අර්ථය අපට හඳුනා ගන්න අවකාශ සැලසෙන්නේ මේ වගේ ගීත රචකයන් පිළිබඳව කතා කරනකොට. කරුණාරත් අබේසේකරට ඒ අනන්‍යතාව, ඒ ස්වීයත්වයේ ඒ ලකුණ තිබුණා. දැන් ඔහුගේ ප්‍රේම ගීතවල දැන් මේ ගීතේ වගේම දුරකතනයකින් මම ඔබ අමතමි. දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි.
මේවයි මේ රචනාව අරගෙන බැලුවොත් අපිට පැහැදිලිව පේනවා කිසියම් විදිහක මේ සරල කතාවක් මේ ගීතයෙන් මතු කරනවා සහ ඒ අප කාටත් ඉතාම පැහැදිලිව මේ ගීතය වැටහෙනවා. මේ කියන්න හදන දේ ඉතා පැහැදිලි. ඉතින් ඒ නිසා මේක එක්තරා ආකාරයකට මම හිතන්නේ ඒ කරුණාරත් අබේසේකර කියන ගීත රචකයාගේ ගීතාවලිය තුළ තිබිච්ච එක්තරා අනන්‍යතා ගුණයක් ඉහටත් මේ චිත්‍රපටයේ ඔව් අද පමණක් නොවේ අපට හෙටක් වෙනවා. ඊළඟට කිපිද මැරේ යලිපදී නොතිරසසර සාගරේ. දැන් මේ වගේ ගීත අරගෙන බැලුවොත් එහෙම මේ කිසියම් විදිහක දර්ශනයක් ගීතය තුළින් කියන්න උත්සාහ කරනවා. අතරතුරේ නොමෙත් සරල ප්‍රේම ගීතයක වුණත් කිසියම් විදිහක ඒ ඒ ඒ පෙම්වතුන්ගේ අහිංසකත්වය ඔවුන් අතර තියෙන ඒ ප්‍රේමය ග්‍රාම්‍ය ඕලාරික ආකාරයට නෙවෙයි ඒ ඒ ඒ ප්‍රේමේ යථා රූපය පෙන්වුම් කරන්න උත්සාහ කරනවා. දැන් ඔය චන්ද නැඟ ගාලා වගේ ගීත ඊළඟට දැන් ඔය ඉතාම ජනප්‍රිය ඔය විනෝද සවාරි යනකොට අපි කියන ගීත තියෙන නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වලාකුලෙන් රුවල් දමාලා බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා පෙම් ගඟුලේ රැල්ල නගාලා දේදුන්නෙන් නෙගොඩ වෙලා යමු නැලවීලා සුරංගනා ලෝකෙ සොයාලා. මම හිතන්නේ මීටත් වඩා මේ දේ කියන්න පුළුවන්ද කියලා හිතන තරමට මේ ගීත ඇත්තටම යුග යුග අමරණීය වෙලා තියෙන හේතු නිසා කියලා මම හිතන්නේ. ආර් මුත්තුසාමි සංගීතවත් කළ අල්ලපු ගෙදර චිත්‍රපටයේට මිල්ටන් පෙරේරා ගායනා කරපු මේ ගීය මේ මතක සටහන් අතර තවත් විශේෂ තැනක් හැටියට අපි දකින්නේ. චිත්‍රපට ගීත සාහිත්‍යයේ කවුරුත් කතාබහට ලක් වෙන තැනක් හැටියටත් මේ ගීතය අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසායි අපි චලකට ආරාධනා කරන්නේ මේ ගීතය ගායනා කරන්න.
දිලීප, අපි මේ කළේ ඔබේ පියා කරන ලද සේවාව ඊළඟ පරපුරට අරගෙන යෑමේ යම් වාහකයෙකු ලෙස කටයුතු කිරීම පමණයි. දැන් පියෙකුගෙන් පුතෙකුට ලැබෙන ආභාෂයන් ඔබ උකාගත්තොත්, තමන්ගේ පියාගෙන් ලැබුණු සියල්ල එකට කැටි කරගෙන ඔබේ හිතේ පිපෙන මල කුමක්ද තමන්ගේ පියා නමතින්? ඒත් ඔහොම තමයි වචන දීලා තියෙන්නේ. මට කියන්න දෙයක් ඉතුර කරලා නැහැ. අර එක ගීතයක කියනවා මේ පුතුමිට මලවන් සංගවාගෙන ඇත මා නොලිව ගීතය කියලා. ඒක තමයි ඉතින් මට ඊට වඩා වචන හොයන්න අමාරු කියන්න. මේ සෑම පියෙක්ම බලාපොරොත්තු වෙන දේ තමයි, කියන්නේ තමන් නොකළ දේ පුතා තමන්ගේ දරුවෙක් කරාවි කියලා. ඒක මේ මගේ අතින් ඉටුනද මන් දන්නේ නැහැ. මගින් බොහෝ විට විවිධ උදවිය බලාපොරොත්තු වෙනවා. මේ තාත්තා කරපු දේම මට කරන්න කියලා කියන අවස්ථාවල් තියෙනවා. ඉතින් මං මට කරන්න දෙයක් ඉතුරු කරලා නැහැ. ඉතින් මං හැම වෙලාවෙම දෙන උත්තරේ තමයි මේ මම කවියාගේ පුතා පමණයි කියන එක. නමුත් ඔබ අතීතයේ හිට ගීත ගායනා කරන ගීත රචනා කරනවා. එයත් වඩා වටිනවා. අභිෂේකර මහත්තයා, තමන්ගේ සහෝදරයයි ඔබට ලැබුණු තැනක් තිබෙනවා. ඔබ රූපවාහිනිය කතා කරනවා, ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කරනවා, බොහෝ දේවල් පිළිබඳ විචාරාත්මකව කටයුතු කරනවා. මේ මේ සියලු දේ අද සමාජයට අපි ගිහිල්ලා පිදුවොත්, මේ සමාජය මේවා යම් ආකාරයක ආදර්ශයක් කර ගත්තොත්, අපිට මොන වගේ වැරදි වලින් මිදලා මොන වගේ අනාගතයක් නිර්මාණය කරන්න පුළුවන් වෙයිද? මේ සංගීතයෙන් එකට වැටුණු අඩිතාලම් මොකක්ද? ඔව්, දැන් අද තියෙන වර්තමාන තත්ත්වය ගත්තොතින් අපේ මාධ්‍ය තුල විශාල වැරදි සිදු වෙනවා. මම හිතන්නේ අයියෝ වගේ පුද්ගලිකව ඉගෙන ගන්න තියෙන පාඩම් ගොඩක් තියෙනවා. ඒ පාඩම් ඉගෙනගෙන දැන් මේ වගේ වැඩසටහනක් තුලින් ඔය කරන සේවය මම ඉතාමත් මගේ කොට සලකනවා. මම හිතන්නේ ඒ සේවය හුඟක් දුරට බලපාවි කියලා අපිට අලුත් මගකට යොමු වෙන්න. අපි මේ දැන් මේ ගමන් කරන වැරදි මාර්ගයෙන් මිදිලා නිසි මාර්ගයේ ගමන් කරන්නට මෙවැනි වැඩසටහනක් ඇත්තෙන්ම මම හිතනවා මේ හුඟක් දුරට බලපාවි කියලා. අපි ආදරේ මන්දිරය ගැන ගායනා කරමු. Thank you.
පංජනී වෙරණ මහත්මිය බොහොමත්ම ස්තුතියි. ඒ සුජාතා අත්තනායකගේ ගී හඬ, තමන්ගේ සහෝදරියගේ ගී හඬ මේ වැඩසටහන තුළ උද්දීපනය කරන්න ඒ සහභාගීත්වය පිළිබඳ. අපි මේ කතාබහේ අවසානය කරා ක්‍රමයෙන් ළඟා වෙමින් තිබෙන්නේ. හැබැයි අවසානය වඩ වඩාත් අර්ථාන්විත කළ යුතුයි මා විශ්වාස කරනවා. සමන්ත හේරත් මහත්මයා, අපි මේ එක්තරා විදිහක පුරෝගතනයක් කළේ කරුණාරත්න අබේසේකරයන් පිළිබඳව. සමහර වෙලාවට මේක ඔහු පිළිබඳ කරන ලද පුංචි වැඩමුළුවක් වෙන්නත් පුළුවන් ඊළඟ පරපුරට. සංහිඳ අපේ පරමාදර්ශී පාඨය වී තිබෙන්නේ අපෙන් වියවුණු, ඒත් මේ රටේ කලාකෙත පෝෂණය කරන්න සැදී පැහැදී තමන්ගේ කාලය ශ්‍රමය දහඩිය මහන්සිය කඳුළු වියදම් කරපු මහා කලුවන් කලාකරුවන් පිරිසක් මේ සංහිඳේ වැඩ රසගෙන කරනවා. එයාගේ ආරක්ෂාව බැල්ම අපේක්ෂාවන් බොහොමයක් සමහර වෙලාවට ඉතිරි වෙලා තියෙන්නේ නැති. මේවා රැකගෙන ඉදිරියට අරගෙන යන්න. මේ වෙනුවෙන් මෙහෙවරක් සිදු වුණායි ඔබ විශ්වාස කරනවා? ඇත්තෙන්ම මෙවැනි අභියෝග රාශියකට මැදි වෙච්ච ඒ දශක ගණනාවක් තිස්සේ අඩුම සම්පත් ප්‍රමාණයකින් ඒ කාලවකවානුවල තිබිච්ච විවිධ දුෂ්කරතාවලට මුහුණ පාමින් ඒ කාර්යයට කරවුර දුන්නු කරුණාරත්න අබේසේකර වැනි සංනිවේදකයන් පිළිබඳව හැදෑරීම, මම හිතන්නේ අද දවසේ විශේෂයෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන සියලුම තරුණ නිවේදක නිවේදිකාවන්ට, මාධ්‍යවේදීන්ට, මාධ්‍යවේදීන් වීමට බලාපොරොත්තු වන සියලුම දෙනාට මම හිතන්නේ මේ කරුණාරත්න අබේසේකර සමස්ත කලා සම්ප්‍රදානයේම ඉතාම වැදගත් පාඩමක් කියලා මම හිතනවා, විශ්වාස කරනවා. මම හිතන්නේ ඔබ ගත්ත මේ වෑයමත් ඒ අර්ථයෙන් ඉතාම විශිෂ්ට ප්‍රයත්නයක් කියලා මම හිතනවා. හැබැයි මට පොඩි දුකක් තියෙනවා. ඉතින් කරුණාරත්න දන්නේ නැහැ ඔය ඇත්තට අගය කරයි කියලානේ. මං කරපු මේ කාර්යය කවම දන්නේ නැති ඒ අය ජීවත් වෙලා ඉඳද්දි මේ වගේ දෙයක් කරාම කොච්චර අගය කරයි. ඉතින් ඒ වගේ අවස්ථාවක් ඒගොල්ලන් ලැබුණා එක හරි දුකයි. මම හිතන්නේ ඒක ඉතාම අනුවේදනීය අවස්ථාවක්. අගය කළ යුතු ජීවිතුන් අතර සිටියේදී අගය කළ යුතුමයි. මම හිතන්නේ ඒකට පරමාදර්ශී වෙයි මෙවැනි වැඩසටහන්. විශාරද මනෝජ් පීරිස් මහත්මා මෙතන සංගීතය අධ්‍යක්ෂණය කරමින් ඉදිරිපත් කරනවාම විතරක් නෙමෙයි, මහා සයුරක් බඳු කරුණාරත්න අබේසේකරගේ ගී ගොන්න අතපත ගාලා අර ලේනගේ නැට්ටෙන් අරන් වතුර බින්දු බින්දු ඉහලා මේ ඉහලා පෙන්නන්න කියලා මේ එහෙම එහෙම තේරීමක් ඔහු කළා. ඒ තේරීම තමයි වඩා වැදගත්. ඒ තේරීම හුඟක් වැදගත්. මනෝජ් හදවතින්ම වැඩසටහන සමගින් එකතුලා ඉන්න. ආයස්වාදින් රූපාණී සියලුම කාර්ය මණ්ඩල උදේ දෙන්න කෝන් ඇතුළේ හැමෝම වඩාත් උනන්දුවෙන් මේ කරන්නේ සමාජ මෙහෙවරක්. ඒ හැමෝටම අපේ ශීර්ෂක නාමය එකතු කරනවා මේ කතා බහේ අවසාන යොමු කරන වෙලාවේ. විශේෂ තැනක් මම ඉතුරු කරගත්තේ මේ කතා බහට තිත තියන්න කරුණ තබේසේකරයන් පිළිබඳ යළි ඔබ මතකාවර්ජනය කියදෙන තැනකදී මෙතනින් පටන් ගන්න. මක් නිසාද යත් ලතා වල්පොල මහත්මිය මෙතෙන් ඇවිල්ලා ඉස්සල්ලාම් මට කිව්වේ සුරේර මල්ලි මුළු ලෝකෙම නැගිට්ටවන සින්දුව තමයි මේක කරු අයියා ලියෙ. සිංහලයි ඉන්න තැන් අපි ඒක ඔබ 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 ඒක කියා ගීතේ ගායනා කර ලෝකේ ගියා මොන වගේ අද්දකීමක්ද විඳින්න ගීතේ? ඒක තමයි. ඒ ගීතය කියනකොට මම සාමාන්‍යයෙන් ඒගොල්ලෝ මේ අපේ කට්ටිය ඉඳගෙන ඉන්නේ කොහමාර නැගිටිනවා. ඒ තරම් බලගත් සින්දුවක් ඒක. පෙරදිග මුතු වැටේ හැමයි.